शुभ दवसाक शिव दिन आटम विशेक्वन शिवसर उचित गुरु पौष्य गुणगीम आरंभया अध्यापने नव प्रवणता पिलिबंधव समालोचने करमे अप आरंभ कर सार्थक पावत्तागन अध्यापनिक संगायनावे तवद्देशने आरंभ करन्नै सूदानमान्ने जातीय गुरु परपुरट नव मंपेत विवर करमे अध्यापने दिशांतिय केसे सकस्वीत दै तम अध्यक्षीय परिणतिय समग मुसुकरमे सरल उपयत गिनेन मे देशन मालावे तवात्यक देशन आरंभ कर लेस मिताम गौरे आराधना करणवा जातिक अध्यापन आयतने हिटपु नियोज्य अध्यक्ष जनरल देशमान्य आचार्य अय्यल गिनिगे मेत्तमेट गिनिगे मेत्तमेने ඔබට ඉතාම ගෞරවනීය ආරාධනය අද දේශනය ආරම්භ කරන්න බොහොම ස්තුතියි අද වර්ෂ 2020 ක අගෝස්තු මාස 23 වෙනි ඉරු දින අප මේ සූදානම් වන්නේ අපේ අධ්‍යාපන සංගායනාවේ 12 වෙනි සැසිය ආරම්භ කරන්න අන්තක් පුද්ගල හැකියා නැත්තම් පුද්ගල හැකියා 10ක් ඇතුළත් කතාවක වගකීම හා වගවීම යන හැකියා දෙවර්ගය ගැනයි අප පසුගිය සතියේ කතා කරමින් සිටියේ මේ හැකියා ලයිස්ට් යටතේ අපේ අවධානයට ලක්විය යුතු තවත් හැකියා තුන් වර්ගයක් ඉතිරිව තියෙනවා ඒ තමයි කැපවීම ඒ කියන්නේ කොමිට්මන්ට් ස්වයං විනය self discipline හා දරා ගැනීම endurance හොඳ ව්‍යවසායකයෙක් එමත් නැත්නම් entrepreneur කෙනෙක් වන්න බලාපොරොත්තු වෙන අයත් අත්පත් කරගන්න ඕන මේ හැකියා තේ වර්ගයේ වෙත අවධානය යොමු කරමින් අදට නියමිත සැසිය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ කතාවලට අපි අවධානය යොමු කරොතින් මේක තමයි ප්‍රධාන රූපසටහන. මේ රූපසටහනේ ඇතුළෙන්ම තියෙන රවුම ගැන කතා කරන්නේ. ඒ රවුමිනුත් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ පුද්ගල හැකියා කියන මෙන්න මේ කොටසට. ඊළඟට අපේ මේ ඒ මැද තියෙන කොටස අපි වෙනම අරගෙන තියෙනවා මේ රූපසටහනට. ඒතර මේකේ තියෙන්නේ පොදු නිපුණතා යටතේ පොදු නිපුණතා කාණ්ඩ තුනක් තියෙන්නේ. අපි සමාජ කුසලතා එහෙම නැත්නම් අන්තර් පුද්ගල කුසලතා ගැන කතා කරලා ඉවරයි. අපිට තාමත් ඉවර කරන්න තියෙන්නේ මේ පුද්ගල කුසලතා කියන කොටස එහෙම නැත්නම් අන්තක් පුද්ගල කුසලතා යසුමානේ පටන් ගත්ත කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කොටස සම්පූර්ණ කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒක තුන්වෙනි කොටසක් තියෙනවා අපි ඒක ඊළඟ දවසට කල් දානවා ඒ තමයි චින්තන කුසලතා කුසලතා කියන කොටස. එතනනම් මෙන්න මේ කොටස් තුනෙන් පළවෙනි කොටස personal skills නැත්නම් intra personal skills. intra කියන්නේ අපේ ඇතුළතින් ආධ්‍යාත්මෙන් පැනනගින දේවල්. intra අන්තක් පුද්ගල කුසලතා. මේ වෙනකොට අපි මේව දෙක දෙක අරගෙන emotional balance stress management ඉවරයි. චිත්ත වේග තුරණය अंतिम කමිට්මන්ට් කියන්නේ කැපවීම, self discipline කියන්නේ ස්වයං විනය, endurance කියන්නේ දරා ගැනීම. ඉතින් මම මුලින්ම ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා තුරෙන් උඩින්ම තියෙන කැපවීම කියන කාරණාව. පර්යේෂණ සාහිත්‍ය, ඒ කියන්නේ research literature කියන එක ගුරුරුන්ගේ කැපවීම ගැන ඉදිරිපත් කර තිබෙන අදහස් එතරම් ධනාත්මක නැහැ. මේ මගේ අදහස් නෙමෙයි කියන්නේ පර්යේෂණ සාහිත්‍ය රිසර්ච් ලිටරචර් ඉදිරිපත් කළ තියෙන අදහස් ටිකක් මේ කියන්නේ යන්නේ මා අද දවසේ ඔබ හමුවේ තබන මේ පර්යේෂණ අනාවරණ වලින් කිසිම ගුරුවරයෙකු හිතෙදීම් ඇති කරගන්න එපා මන්ද කවුරු කොහොම කිව්වත්
අධ්‍යාපන පද්ධතිය අදටත් පවතින්නේ ගුරුවරුන් ඉටු කරන මහඟු සේවාව මත නිසා. කිසිම කණ්ඩායමක සියලුම දෙනා කිසියම් චෝදනාවක පාර්ශ්වකරුවන් වරදකරුවන් වන්නේ නැහැ. අද අප සාකච්ඡා කරන කැපවීමටත් මේ කාරණය අදාළයි. කැපවීම කියන්නේ යමෙක් උපතින් ලබා ජීවත් වීම හරහා ස්වාධීනව වඩව ගන්න හැකියාව. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඕනම කණ්ඩායමක ඉහළ මට්ටමින් කැප වෙන අය වගේම කිසිදු කැපවීමක් නැති අයත් සිටින්න පුළුවන්. ඒ නිසා අද මගේ කතාවට සවන් දෙන ගුරුවරුන් කළ යුත්තේ තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂණයකෙදිලා තමන්ටත් මේ දුර්වලතා තියෙනවාද කියලා සොයා බැලීම. මේ දුර්වලතා තමන්ට අදාළ නම් ඒවා ඉවත් කරගන්න කටයුතු කිරීම. ඒතර මං කියන්නේ හිතවිදීම් ඇති කරගන්නට එපා කියන එකයි. මගේ කතාවට සවන් දෙන අයගෙන් මං ඉල්ලා සිටින්නේ තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න. ප්‍රත්‍යවේක්ෂණයක් කියලා කියන්නේ රිෆ්ලෙක්ෂන් කියන එකට ඉංග්‍රීසියෙන්. මං ඒකට කතා කරනවා ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න. තමන්ට මේ දුර්වලතා තියෙනවද කියලා හොයලා බලන්න. මේ දුර්වලතා තමන්ට අදාළ නම් ඒවා ඉවත් කරගන්න කටයුතු කරන්න කියන එකයි මා ඔබෙන් කරන ඉල්ලීම. ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ යම්කිසි කාර්යයක නියුතු කෙනෙක් ආපස්සට හැරිලා සිදු කරන සොයා බැලීමක්. අපේ චර්යාවන්හි අකණ්ඩ ධනාත්මක වෙනසක් සඳහා මේ ක්‍රමය අපට ඉඩ සලසන බව පර්යේෂකින් පෙන්වා දෙනවා. අකණ්ඩ ධනාත්මක වෙනසක්. එතකොට ධනාත්මක හොඳ පැත්තට යන වෙනසක්. අකණ්ඩව අපිට වෙනස් වෙන්න පුළුවන්. අකණ්ඩව දියුණු වෙන්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂණය කරන කෙනෙක්ට. ඒ කාරණා තමයි පර්යේෂකින් පෙන්වා දෙන්නේ. ප්‍රත්‍යවේක්ෂණයේ යෙදෙන අය දවසක් අවසානයේදී සොයා බැලිය යුතු කාරණා කීපයක් තිබෙනවා. අද දවසේ මා හොඳින් වෙටු කළ කාර්ය මොනවද? දුර්වල වෙටු කළ කාර්ය මොනවද? හොඳින් කටයුතු කිරීම සඳහා මට සහාය වුණේ මගේ කිනම් ලක්ෂණද? දුර්වලතා ඇති කිරීම සඳහා මා මෙහෙ වූ ලක්ෂණ මොනවද? මා සතු ශක්තියින් වැඩි දියුණු කරගත්ත හැක්කේ කෙසේද? මගේ දුර්වලතා අවම කර ගැනීම සඳහා මා වෙනස් විය යුත්තේ කෙසේද? මෙන්න මේ විදිහට අප ගැනම කරන සොයා බැලීමකටයි ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ. ගුරු ක්‍රියාකාරීත්වයේ මත සමස්ත පද්ධතියම සදාපවතින බැවින් සෑම ගුරුවරයෙකුම තම චර්යාව පිළිබඳව මෙසේ අවධානය යොමු කරමින් නිවැරදි වීම අතිශයින්ම වැදගත්. ඊට මම මේ කාරණා අර පර්යේෂණ සාහිත්‍ය පෙන්වා දෙන ගුරු කැපවීම පහළ යවන කාරණා හතරක් ඔබට පෙන්වලා දෙනවා. ඒවයින් හිතවිදීම් ඇති කරගන්න නෙමෙයි මේවා කියන්නේ. සමන්ටත් මේ අදහස් තියෙනවා නම් මේ කාරණා වළංගුණම් ප්‍රත්‍යවේක්ෂණයකෙදිලා මෙන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අද දවසේ මම හොඳින්ම කරපු කාර්යය මොනවද? දුර්වලව කරපු කාර්යය මොනවද? හොඳින් කටයුතු කරන්න මට සහාය වුණේ මගේ මොන ලක්ෂණද? මට දුර්වලතා ඇති වුණේ මගේ කිනම් ලක්ෂණ නිසාද? මගේ ශක්තියින් තියෙනවා නම් ඒවා වැඩි දියුණු කරගන්න පුළුවන් කොහොමද? දුර්වලතා තියෙනවා නම් ඒව අවම කරගන්න පුළුවන් කොහොමද? අන්න ඒ විදිහට නිරන්තර සොයා බැලීම යෙදিলা මේ දුර්වලතා නැති කරගන්න කියන එකයි අප ඔබට කියන්නේ. පාසලක ගුරුවරුන්ගෙන් බහුතරය දිනපතා පාසල් නොපැමිණීම ගුරු කැපවීම ගැන කතා කරන පර්යේෂකයින් අපට මුලින්ම පෙන්වා දෙන කාරණාව. ඩේලි අටෙන්ඩන්ස් එක තමයි තාම හොඳ නැති තත්ත්වයක පවතින. බහුතරය දිනපතා පාසල් එන්නේ නැහැ. මෙය ගුරුවරුන්ට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බව මෙහිදී සඳහන් කරනවා. ඒ රජයේ සේවකයින්ගෙන් වැඩි දෙනෙක්ද වර්ෂයක් සඳහා තමන්ට හිමි නිවාඩු සියල්ලම ලබා ගැනීම පුරුද්දක් ලෙසම කරන නිසා. ඒතර මේක පැතිරුණු රෝගයක්. රජයේ සේවකයන් අතර මේක තියෙනවා. මේක ගුරුවරුන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. තමන්ට ලබා දීලා තියෙන නිවාඩු සියල්ලම පුරුද්දක් වශයෙන්ම ලබා ගන්නවා. දැන් එහෙනම් ඒක තමයි පළවෙනි කාරණේ ගුරු කැපවීම පිරිහුණු බවට පර්යේෂකව පෙන්වා දෙන. පාසල් එන්න තීරණය කරන ගුරුවරයා වෙලාවට පාසලට නොපැමිණීම අපට පර්යේෂකකින් පෙන්වා දෙන දෙවන කාරණාව. ඉස්කෝලේ එන්න කැමති නමුත් වෙලාවට ඉන්නේ නැහැ. මේ ගැටලුව ජය ගන්න බොහෝ පාසල්වල විදුහල්පති
එහෙම නැත්නම් කළමනාකරණ පාර්ශවයේ වෙනත් කෙනෙක් උදෙන්ම පාසලට ඇවිල්ලා ළමුන් උදෑසන රැස්වීමකට සහභාගී කරන ඔසෙම්බ්ලි එකක් ගන්නවා. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන විකල්පය. මොකද පන්තිවලට ළමයි අරින්න බෑ. ඒකනම් කරදර ඇති කරගන්න ඉඩ තියෙනවා. එහෙනම් ගුරුවරුන් ටික ප්‍රමාද වෙනකන් මේ උදේ රැස්වීමක් ගන්න එක බොහෝ පාසල්වල සිදු කරනවා. තුන්වෙනි කාරණේට මම දැන් එන්න හදන්නේ අපේ ගුරුවරුන් සීනුවට පන්තියට නොයෑම ගුරු අපවීම බිඳ වැටීම යටතේ පර්යේෂකෙන් මතු කරන තුන්වන කාරණා සීනුවට අවනත නැහැ. ලේකාගාරේ ඇන්ටිමේ ඇතැම් අය රැඳී සිටින්න බලනවා. එහෙමත් නැත්නම් පන්තියට යන ගමන් අතන මෙතන නතර වෙලා අල්ලාප සල්ලාපවලත් යදෙනවා. ඊළඟට පර්යේෂකෙන් පෙන්වා දෙන හතරවන කාරණේ නම් ගුරුරුන්ගේ වෘත්තික භාවයට තද බල පහරක් එල්ලනවා. ඒ තමා පන්තියට යන බහුතර ගුරු පිරිස ඉගැන්වීම සඳහා සූදානම් නැති බව. They are not prepared for teaching. මේ තත්ත්වයේ යටතේ බොහෝ ගුරුවරුන් නිරායාසයෙන්ම යොමු වන්නේ පෙළපොතට. ටෙක්ස්ට්බුක් එකකට තමයි යොමු වෙන්නේ. නැත්නම් දක්ෂ ළමයෙකුට ඒ කාර්යයත් පවරනවා. ළමයෙකුට කියනවා නැගිටලා පෙළපොත කියවන්න කියලා. ඉගැන්වීම සඳහා සූදානම් ගුරුවරුන් මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ. ඒ පාසලෙන් සතුටින් පන්තිවලට යන්නේ තමන් වෙහෙස මහන්සි වෙලා හදාගත්ත සැලසුම් ක්‍රියාවට නැගීමේ ප්‍රබල උවමනාවක් ඇති වුණා. සෑම ඉගෙනුම් ක්‍රියාකාරකමක් අවසානයේදීම මේ අය ප්‍රත්‍යවේක්ෂණයකත් නිරත වෙනවා. ඒ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තමන් ලැබූ අත්දැකීම් මෙනෙහි කරලා ඊළඟ ක්‍රියාකාරකම වඩා සාර්ථක කරගන්න. හැම ඉගැන්වීම් කාර්යයක් අවසානයේ ගුරුරුන්ට උපදෙස් දීලා තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂණයක් කරන්න. ඒ කාර්යය ඉවර කළා හැකි ඉක්මනින් අඩුතරමේ දවස් අවසානයේදී ගෙදර ගිහිල්ලා හෝ මේ ප්‍රත්‍යවේක්ෂණය කරන්න ඕනේ. තමන්ට හරි ගිය තැන් මොනවද? වැරදුණු තැන් මොනවද? ඇයි හරි ගියා නම් හරි ගියේ? වැරදුණා නම් ඇයි වැරදුනේ? වැරදි හරි ගියේ ඒවා වැඩි දියුණු කරගන්නේ කොහොමද? වැරදුණු තැන් නිදොස් කරගන්නේ කොහොමද? ඒ ආදී වශයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලත් ගුරුරුන් ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න ඕන බවයි මේ පෙන්වා දෙන්නේ. ඉහළ කැපවීමක් තිබෙන ගුරුවරුන් තම සැලසුම් අසාර්ථක වන අවස්ථා ගැනත් සොයා බලනවා. ඕ විට අපි කොච්චර සැලසුම් කරලා ගියත් අපට අපේ සැලසුම් සාර්ථක කරගන්න බෑ. ඒව දිගින් දිගටම අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. මෙවැනි තත්ත්ව යටතේ කුඩා පරිමාණ පර්යේෂණ, ඒ කියන්නේ ස්මෝල් ස්කේල් රිසර්ච් වියත් කිරීම සඳහා සුදුසු ගැටලු මේ අය හඳුනගන්න. හැමතිස්සේම පර්යේෂණයක් කරන්න ගැටලුවක් තියෙනවා. අපි එකට කියනවා රිසර්ච් ප්‍රොබ්ලම් කියලා. එම ගැටලු වලට හේතු විමසමින් ගැටලු විසඳීම සඳහා සුදුසු උපාය මාර්ග පෙළගස්සනවා. ගැටලුවට හේතුව තමයි අපි ඉවත් කරන්න ඕනේ. ඒ අනුව තමයි උපාය මාර්ග තීරණය කරන්න ඕනේ. ඒතර ළමයින්ට පාසල්ලේම ප්‍රියජනක කාර්යයක් නොවේ නම් ඇයි ප්‍රියජනක වෙලා නැත්තේ? ගුරුවරයාගේ ඒකාකාරී ඉගැන්වීමද? අන්න ඒක නම් හේතුව. එහෙනම් මොකද්ද පිළියම? ගුරුවරයා සූදානම් වෙන්න ඕනේ ඒකාකාරී බව නැති කර. ඉතින් මෙතන කියන්නේ ගැටලු හඳුනාගත්තට මදි. ඒ ගැටලු වලට හේතු විමසමින් ඒ ගැටලු විසඳීම සඳහා උපාය මාර්ග පෙළගස්ස. හේතු අනුව තමයි කළ යුතු දේ අපට මතුවලා එන්නේ. උපාය මාර්ග වලට ඉංග්‍රීසියෙන් ස්ට්‍රැටජීස් කියලා අපි කියනවා. ඉන් සුදුසු උපාය මාර්ග තෝරගෙන ඒ ඔස්සේ ගැටලු වලට මැදිහත් වෙනවා. මේ මැදිහත් කියන වීම කියන වචනේ වැදගත්. ඉන්ටර්වෙන්ෂන් කියලා කියනවා. මැදිහත් වීමකට කියන්නේ ඉන්ටර්වෙන්ෂන්. මැදිහත් වෙනවට කියනවා ඉන්ටර්වීන් වෙනවා කියලා. දැන් එහෙනම් ගොඩක් හේතු තියෙනවා. ඒ හේතු වලට උපාය මාර්ග තියෙනවා. ඒ හේතු නැති කරන්න යම් යම් ස්ට්‍රැටජීස් ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ සියලුම ස්ට්‍රැටජීස් එකවර ගන්නෙ නෑ. එයින් වඩාත්ම සුදුසු විකල්පේ තෝරගෙන වඩාත්ම සුදුසු උපාය මාර්ගය තෝරගෙන ඒගොල්ලෝ ගැටලු වලට මැදිහත් වෙනවා, ඉන්ටර්වීන් වෙනවා. ඒ වගේම මැදිහත් වීමේ ප්‍රතිඵලත් විමසනවා. මැදිහත් වීමකට පස්සේ සෑහෙන කාලයකට පස්සේ යම් කාලයකට පස්සේ මැදිහත් වීමකින් ඒගොල්ලෝ බලනවා මගේ මැදිහත් වීමේ ප්‍රතිඵල මොනවද කියලා. ගැටලුව විසඳන තුරුම විවිධ මැදිහත් වීම ක්‍රමානුකූලව සිදු කරනවා. එක් මැදිහත් වීමකින් තව එකට යමින් ඒගොල්ලෝ
මේ ගැටලු විසඳන කම්ම තමන්ගේ මැදිහත්වීම් ප්‍රමාණිකූලව සිදු කරනවා. ගුරුවරයෙකුගේ දෛනික කටයුතු අඩාල කරන ගැටලු විසඳන්න ගුරුවරුන් මේ ආකාරයට සිදු කරන පර්යේෂණ කාර්යමූල පර්යේෂණ ක්‍රියාමූල පර්යේෂණ නමින් අද ප්‍රචලිත වෙලා තියෙනවා. අන්න ඇක්ෂන් රිසර්ච් කියන වචනයටයි මම මේ ආවේ. එහෙනම් යමෙක් තම රාජකාරී කටයුතු කරනකොට නිරන්තරව ගැටලු වලට මුහුණ දෙනවා නම් බුද්ධිමත් පුද්ගලයෝ ඒ ගැටලු එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කුඩා පරිමාණ පර්යේෂණ සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. එහෙනම් ගුරුවරයෙකුට කරන්න තියෙන හොඳම පර්යේෂණ වර්ගයක් තමයි කාර්යමූල පර්යේෂණ. එහෙම නැත්නම් ක්‍රියාමූල පර්යේෂණ. එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඇක්ෂන් රිසර්ච්. අපි ඒවා කරන්නේ කොහොමද කියලා බැලුවා. ඔය ගැටලුවක් හඳුනගන්නවා. ගැටලුවට හේතුව වෙනවා. ඒ හේතුව ඔස්සේ අපි කල්පනා කරලා ඒ ගැටලු විසඳන්න තියෙන උපාය මාර්ග පෙළගස්සනවා. ඒ උපාය මාර්ග වලින් වඩාත්ම උචිත උපාය මාර්ගය තෝරගෙන ඒ ඔස්සේ මැදිහත් වෙනවා. මැදිහත් වීමෙන් පස්සේ ගැටලුවේ යම් තරමකට හෝ වෙනසක් ඇති වුණාද කියලා හොයලා බලනවා. එහෙමනම් තව තවත් උපාය මාර්ග යම් නිශ්චිත අනුපිළිවෙලකින් පාවිච්චි කරමින් භාවිත කරමින් ඒ ගැටලුව සම්පූර්ණයෙන් විසඳනකම්ම ගුරුවරු කටයුතු කරනවා. තම භූමිකාව ආශ්‍රිතව තමන් මුහුණ දෙන ප්‍රශ්න තමන්ම විසඳා ගැනීම වෘත්තිකයෙකුගේ ලක්ෂණය. මම දැන් ක්‍රමවේද දෙකක් කිව්වා. මේ වෘත්තිකයෙක් බවට පත් වෙන්න ඔබට ක්‍රමවේද දෙකක් කිව්වා. එකක් තමයි ප්‍රත්‍යවේක්ෂණය. දිනපතා තමන්ගේ ඉගැන්වීම් කටයුතු වලට පස්සේ ප්‍රත්‍යවේක්ෂණයක ඉඳලා තමන්ට අඩුපාඩු වුණා නම් ඒව නැති කරගන්නට ක්‍රමපිළිවෙත් මතු කර ගැනීම වැදගත් වෙනවා. අනිත් එක තමයි මේ කාර්යමූල පරිශ්‍රය. ගැටලු එක්ක ජීවත් වෙන්නේ නැහැ වෘත්තිකේ. ඒ ගැටලු ජය ගන්න එයා කාර්යමූල පරිශ්‍රය කරන හැටි ඉගෙනගෙන කාර්යමූල පරිශ්‍රය වල නිරත වෙනවා. ඉතින් වෘත්තිකයේ ලක්ෂණය මොකක්ද? තමන්ගේ භූමිකාව ආශ්‍රිතව තමන් මුහුණ දෙන ප්‍රශ්න තමන්ම විසඳා ගැනීම වෘත්තිකයෙකුගේ ලක්ෂණය. ගුරුවරුන් වෘත්තිකයන් බවට පත් කිරීම සඳහා ප්‍රත්‍යවේක්ෂණය කාර්යමූල පරිශ්‍රණය වැනි ක්‍රමපිළිවෙත් ගුරු සංවර්ධන වැඩසටහන් වල ප්‍රායෝගික සංරක්ෂකයට ඇතුළත් කළා තියෙනවා. ඔබ අසා ඇති ගුරු සංවර්ධන වැඩසටහන් ගැන ටීචර් ඩිවලප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස්. ඒ ටීචර් ඩිවලප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වල තියෙනවා ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එකක්. ඒකට කියනවා ප්‍රායෝගික සංරක්ෂකය කියලා කියනවා. අන්නේ සංරක්ෂකයේදී ගුරුන්ට කියලා දෙනවා ප්‍රත්‍යවේක්ෂණය කරන හැටි, කාර්ය මූල පරිශීලන කරන හැටි, තමන්ට මුහුණ පාන්න සිදු වෙන ගැටලු විසඳුමින් තමන්ගේ ක්‍රියාවලිය, තමන්ගේ රාජකාරිය වඩා සාර්ථක කරගන්න හැටි ගුරුන්ට පෙන්වා දෙනවා මේ ගුරු සංවර්ධන වැඩසටහන. එතකොට ප්‍රායෝගික ඉගැන්වීම, ඒකට කියනවා ටීචින් ප්‍රැක්ටිකම් කියලා. මේ සංරක්ෂකේ ප්‍රධානම කොටස ඉස්සර කිව්ව ටීචින් ප්‍රැක්ටිස් කියලා. ගුරු පුහුණුව කියලා කිව්ව පුහුණුව කියන වචනය අද අපි පාවිච්චි කරන්නේ නැහැ. ටීචින් ප්‍රැක්ටිකම් එක ප්‍රායෝගික ඉගැන්වීම. ඒ කියන්නේ වෙනත් කෙනෙක් නිරීක්ෂණය කරනවා තමන්ගේ ඉගැන්වීම. අධීක්ෂකයෙක් ඇවිල්ලා අධීක්ෂකයා ඉදිරියේ ක්‍රියාකාරකම් කීපයක් ක්‍රියාත්මක කරලා ගුරුවරයා පෙන්වන්නට ඕනේ. ඒක තමයි අවශ්‍යතාව මේ ප්‍රායෝගික ඉගැන්වීමේදී. එහෙනම් අර ගුරු සංවර්ධන වැඩසටහන් වල ප්‍රායෝගික සංරක්ෂකයේ තියෙන වැදගත්ම කාර්යයක් තමයි ප්‍රායෝගික ඉගැන්වීම. ඒක තමයි ප්‍රධාන කොටස මේ ප්‍රායෝගික සංරක්ෂකයේ තියෙන. ඒ සඳහා පෙරහුරුවක් වශයෙන් රිහර්සල් එකක් වශයෙන් අධීක්ෂකින් හා සහෘදයන් ඉදිරියේ ආදර්ශ ඉගැන්වීම් වල දෙන්නත් මේ වැඩසටහන් වලට සහභාගි වන අයට අවස්ථාව ලැබෙනවා. ආදර්ශ පාඩම් කියලා බහල ඇති මොඩල් ලෙසන්ස් කියනවා. ආදර්ශ ඉගැන්වීම් මොඩල් ටීචින්. එතෙන්දී ගුවක් කලාවට අධීක්ෂකයොත් ඉන්නවා. තමන්ගේ අර එකට ඉගෙන ගන්න කණ්ඩායමේ සහෘදයන් ඉන්නවා. සහෘදයන්ට අපි ඉංග්‍රීසියෙන් කලීග්ස් කියලා කියනවා. අධීක්ෂකයන්ට සුපර්වයිසර්ස් කියලා කියනවා. අතර මේ දෙගොල්ලෝ ඉදිරියේ ආදර්ශ පාඩම් කරන්න සිදු වෙනවා. එතකොට ඒගොල්ලන්ට ප්‍රතිපෝෂණ ලැබෙනවා. ආදර්ශ පාඩම් කරනකොට මවුන් ලබන ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ඉගැන්වීම පිළිබඳ හැකියා දියුණු කරගන්න මවුන්ට උදව් කරනවා. මේ වචන දෙක ගොඩක් වැදගත්. ප්‍රතිපෝෂණයට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆීඩ්බැක්. ඉදිරි පෝෂණයට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆීඩ් ෆෝවර්ඩ්. කණ්ඩායම් ක්‍රියාකාරකම් වල යෙදෙන ළමයින්ටත් ගුරුවරේ
ඉදිරි පෝෂණ ප්‍රතිපෝෂණ ලබා දෙන්න ඕනේ. ප්‍රතිපෝෂණ ලබා දෙන්නේ දුර්වලතාව දැක්කහම. අපි ඒවට කියනවා මෙඩිසින් කියලා, බෙහෙත් කියනවා. වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන්නේ ලෙඩෙකුට. එහෙනම් කණ්ඩායම් ක්‍රියාකාරකම් මුලේ දෙන ළමයින්ට යම් යම් රෝග තියෙනවනම්, එතන රෝග කියන්නේ අඩුපාඩු දුර්වලතා තියෙනවනම් ඒවා ජය ගන්න ගුරුරෙක් ලබා දෙන බෙහෙත තමයි ප්‍රතිපෝෂණය. සමහර අය දක්ෂයි. උහුම් වේගයෙන් ඉදිරියට යනවා. ඒගොල්ලන්ටත් අපි දෙනවා යම් පෝෂණයක්. ඒකට කියනවා ඉදිරි පෝෂණය. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆීඩ් ෆෝවර්ඩ්. තව තවත් ශක්තිමත් වෙන්න, තව තවත් සන්නද්ධ වෙන්න, තව තවත් දියුණු වෙන්න අපි ඒ අයට ඉදිරි පෝෂණ ලබා දෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් මේ සමානාර්ථයක් දීලා තිනවා අන්තර්ජාලේ මෙඩිසින් දෙනවා වගේ අර දුර්වලතා තියෙන අයට ප්‍රබලතා තියෙන අයට දෙන්නේ ටොනික්. ටොනික් වගේ දැන් අහලා ඇති. පෝෂ්‍යදායක දේවල් තමයි ලබා දෙන්නේ. එතකොට ක්‍රීඩකයෝ බෙහෙත් ගන්න වෙලාවල් තියෙනවා, ටොනික් ගන්න වෙලාවල් තියෙනවා. තම ශක්තිය තවත් දියුණු කරගන්න ඒගොල්ලෝ ලබන්නේ අර ටොනික් වර්ග. ප්‍රතිපෝෂණවලට අපි බෙහෙත් කියලා කියන අතර ඉදිරි පෝෂණවලට මේ ටොනික් ලබා දීම වගේ දෙයක් නමක් අපි ඔබට කියනවා. මේක තේරුම් ගැනීමේ පහසුවට. එහෙනම් කිසියම් කෙනෙක් කිසියම් ඉගෙනීමකට සහභාගී වෙනකොට ඒ ඉගෙනීමට සහභාගී වෙන අතරතුර එයාට දෙආකාරයක උපදෙස් ලැබෙනවා. එයාගේ දුර්වලතා ජය ගන්න ලැබෙන උපදේශය ප්‍රතිපෝෂණ කියලා කියනවා. ඒක බෙහෙතකට සමාන කරන්න පුළුවන්. එයාට තව තවත් ඉස්සරහට යන තල්ලුව ලබා දෙන්නේ ඉදිරි පෝෂණ වලින් අපි ඒක ටොනික් එකකට සමාන කරනවා. එතකොට මෙසේ ඉගෙන ලබන්නේ ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ. ඉගැන්වීම පිළිබඳ හැකියා දියුණු කරගන්න තමයි මේ ඉදිරි පෝෂණ හා ප්‍රතිපෝෂණ ඒගොල්ලන්ට උදව් වෙන්නේ. 1985 අංක 28 දරන පනතින් කල එළියට පැමිණ තිබෙන ජාතික අධ්‍යාපන ආයතනය මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රධානම වෘත්තීය සංවිධානය ප්‍රොෆෙෂනල් ඕර්ගනයිසේෂන් වෘත්තිකයන් වෙනුවෙන් එක හැදිලා තියෙනවා. ගුරු කළමනාකරණ වෘත්තිකයන්ගේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙන් තමයි වෘත්තිකයන්ට උදව් කරන්න තමයි මේ අංක 28 දරන පනතෙන් 1985 අංක 28 දරන පනතින් ජාතික අධ්‍යාපන ආයතනය කල එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රධාන වෘත්තීය සංවිධානයක් ප්‍රොෆෙෂනල් ඕර්ගනයිසේෂන් එකක්. පාසල් විෂයමාලාව සකස් කිරීම තමයි ඒකේ මූලික කාර්යය. ඒ වගේම ගුරු කළමනාකරණ දෙපාර්ශ්වයේම වෘත්තික භාවය නගා සිටීම සඳහා මේ ආයතනය වගකීම් දරනවා. වෘත්තික භාවය කළමනාකරුවන්ට කළමනාකරණ සංවර්ධන පාඨමාලා පවත්වනවා. ගුරුවරුන්ට ගුරු සංවර්ධන පාඨමාලා පවත්වනවා. එහෙනම් ගුරු කළමනාකරණ දෙපාර්ශ්වයේම වෘත්තික භාවය ප්‍රොෆෙෂනලිසම් කියන එක වැඩිදියුණු කිරීම තමයි මේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන වගකීමක් ලෙස සැලකෙන්නේ. සෑම ගුරුවරයෙකුම තම ගුරු ජීවිතයේ ආරම්භයේදීම මෙවැනි වෘත්තීය සංවිධානයකට යොමු වෙලා තම ආරම්භක වෘත්තීය සංවර්ධන කටයුතු නිම කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. එහෙනම් ගුරු වෘත්තීය ආරම්භයේදීම හැම ගුරුවරයෙක්ම දීර්ඝ කාලීන ගුරු සංවර්ධන පාඨමාලාවකට සහභාගී වීම වැදගත් වෙනවා. රජයේ මගින් සතිය දෙකේ තුනේ කෙටි කාලීන පාඨමාලා පවත්වනවා. ඒවාට සහභාගී වුණා කියලා අපි ප්‍රමාණවත් සන්නද්ධ වීමක් අපට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම ගුරුවරයෙක්ම සහභාගී වෙන්නට ඕනේ මේ දීර්ඝ කාලීන ආරම්භක ගුරු සංවර්ධන පාඨමාලාවලට. විවිධ ආයතන පිරිනමනවා. ගුරුවරුන් වෙනුවෙන් ආසල් ගුරුවරුන් වෙනුවෙන් වෘත්තීය සංවිධානයක් වන ජාතික අධ්‍යාපන ආයතනය පිරිනමන ඒ වෘත්තීය සංවර්ධන පාඨමාලාවලට සහභාගී වෙලා ආරම්භක ගුරු සංවර්ධන කටයුතු සාර්ථකව නිම කර ගැනීම අවශ්‍ය බව සියලුම ගුරුවරුන්ට මතක් කරලා තියෙනවා. ඒත් සීක්‍රේන් වෙනස් වෙන ලෝකයක සාර්ථක වෘත්තිකයෙක් වීමට නම් සියලුම අධ්‍යාපනික පිරිස් තම දැනුම් හා කුසලතා නිතිපතා යාවත්කාලීන කර ගැනීම වැදගත්. අප්ඩේට් වෙන්න ඕනේ. යාවත්කාලීන වෙනවයි කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ. දැනුමෙන් කුසලතාවලින් අපි යාවත්කාලීන වෙන්න ඕනේ. ඇයි අද අපි ඉන්නේ දැනුම පුපුරායන යුගයක සීග්‍රයෙන් වෙනස් වෙන ලෝකයක. එහෙනම් අපට වෘත්තිකයෙක් වශයෙන් දිගටම කටයුතු කරන්න නම් මේ යාවත්කාලීන වීම අතිශයින්ම වැදගත්. එහෙනම් අර ආරම්භක ගුරු සංවර්ධන වැඩසටහන් පමණක් අපට සෑහීමකට පත් වෙන්න බෑ. ගුරු වෘත්තියට පිවිසෙන අවස්ථාවේදී
අපි එවැනි වැඩසටහනකට සහභාගී වෙලා දීර්ඝ කාලීන ආරම්භක වෘත්තීය සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙලා අපි හොඳ ආරම්භයක් ගන්නවා. ඊට පස්සේ සේවාස්ත ක්‍රමයට ඉන් සර්විස් මෙතඩ් කියනවා. සේවයේ ඉන්දෙද්දි ලබන සංවර්ධනයක් සේවාස්ත අධ්‍යාපනය කියන්නේ. සේවාස්ත ක්‍රමයෙන් ඒ කියන්නේ සේවයේ යෙදී සිටින අතර යාමත් කාලීන වීම සඳහා ගුරු මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාවක් අද අපේ රටේ බිහි වෙලා තියෙනවා. ගුරු මධ්‍යස්ථාන වලට ඉංග්‍රීසියෙන් ටීචර් සෙන්ටර්ස් කියලා කියනවා. ටීචර් සෙන්ටර්ස් කියන්නේ සේවයේ ඉන්න ගුරුවරුන් සංවර්ධනය කරන්න මැදිහත් වෙන ආයතන. කලාප 100ක් තියෙනවා. ඒ හැම කලාපයකටම අඩු ගාණ එක ගුරු මධ්‍යස්ථානයක් තියෙන බව තමයි මේ කියන්නේ. එක් අධ්‍යාපන කලාපයකට අඩු වශයෙන් එක් ගුරු මධ්‍යස්ථානයක් හෝ ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. මේ අනුව වර්තමාන ශ්‍රී ලංකාවේ තියෙන්නේ බෙහෙවින්ම ව්‍යාප්ත වූ ගුරු සංවර්ධන ජාලයක්. ටීචර් ඩිවලොප්මන්ට් නෙට්වර්ක්. ටීචර් ඩිවලොප්මන්ට් නෙට්වර්ක් කියලා කියනවා. ටීචර් ඩිවලොප්මන්ට් නෙට්වර්ක්. දැන් බලන්න මම මේ ගුරු සංවර්ධන අවස්ථා දෙකක් ගැනයි ඔබට කියන්නේ. ගුරු වෘත්තියට බැඳිලා බැඳෙන්නට පෙර ලැබෙනවා නම් ඒක වඩාත් වැදගත්. ආරම්භක ඒ කියන්නේ පූර්ව සේවා ක්‍රමයට සංවර්ධනය වෙන්න පුළුවන් නම් තවත් වැදගත්. එහෙම නැතුව සේවයට බැඳෙන්න සිදු වුණොත් අපි හිතමු උපාධිධාරීන් කෙලින්ම සේවයට බඳව ගන්නවා. ඒ අයට තියෙනවා එක් අවුරුද්දක පූර්ණ කාලීන අපි කියනවා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් අදාරන. අර්ධ කාලීන වුණත් වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සත්‍යන්තවල පැමිණ මම හිතන අවුරුදු දෙකක් තුල ඒ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක ආරම්භක ගුරු සංවර්ධනය. ඊට පස්සේ විටින් විට අර තමන්ගේ කලාපයේ තියෙන ගුරු සංවර්ධන මධ්‍යස්ථානවලට ගිහිල්ලා යාවත් කාලීන වීම අවශ්‍ය වෙනවා. මේ කාර්ය දෙක ගුරුරුන්ගේ කැපවීම සඳහා ගොඩක් වැදගත් වෙන නිසායි මා ඔබට මේ අදහස ඉදිරිපත් කරන්නේ. මොකද හුඟක් අය කැප නොවෙන්නේ හැකියා නැති නිසා. තමන්ට ගුරු වෘත්තියට අවශ්‍ය හැකියා තියෙනකොට සතුටින් ඉස්කෝලේ යන්න පුළුවන්. සතුටින් වැඩ කරන්න පුළුවන්. ඒ හැකියා ලබා ගැනීමට තමයි මේ ආරම්භක වෘත්තීය සංවර්ධන පාඨමාලා ඒ වගේම සේවාස්ත ක්‍රමයට පවත්වන වෘත්තීය සංවර්ධන පාඨමාලා අද ගුරුන්ට හඳුන්වා දීලා තියෙනවා. අපට ආඩම්බර වෙන්න පුළුවන්. අපට අපේ රටේ තියෙන්නේ බෙහෙවින් ව්‍යාප්ත වෙච්ච ගුරු සංවර්ධන ජාලයක්. වෙල් ඩිවලොප්ඩ් ටීචර් ඩිවලොප්මන්ට් නෙට්වර්ක් කියලා කියනවා. ටීචර් ඩිවලොප්මන්ට් නෙට්වර්ක්. පෞද්ගලික ආයතන සමග සසඳන කල රජයේ හා රජයට අනුබද්ධ ආයතන සිදු කරන සුපරීක්ෂණ කටයුතු ගැන අපට සතුටු වන්න බෑ. එතකොට රජයේ ආයතනවල තියෙන අධීක්ෂණයක්. අධීක්ෂණයට කියන්නේ සුපරීක්ෂණය කියලත් කියනවා. ඉංග්‍රීසියෙන් සුපර්විෂන් කියලත් කියනවා. පෞද්ගලික ආයතනවල ඒක හොඳින් සිදු වෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ. නමුත් පෞද්ගලික ආයතනත් එක්ක සංසන්දනය කරනකොට රජයේ ආයතනවල රජයට අනුබද්ධ ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ රජයට අනුබද්ධ ආයතනයක්. ඒක කෝපරේට් බොඩි එකක්. කෙලින්ම රාජ්‍ය ආයතනයක් නෙමෙයි. අන්න ඒ වගේ ආයතනවල සුපරීක්ෂණ කටයුතු එතරම් හොඳින් සිදු වෙන්නේ නැහැ. රාජ්‍ය ආයතනවලට පොදු මෙවන් කළමනාකරණ දුර්වලතා වගේම දක්ෂතාවයෙන් අඩු පිරිස් ඉහළ නිලතල හෙබවීම අධ්‍යාපනික ආයතනවල යම් යම් පසුබෑම් ඇති කරනවා. එතකොට රජයේ ආයතනවල පසුබෑම් ඇති වෙන්න කාරණා දෙකක් මම පෙන්වා දෙනවා. පෞද්ගලික ආයතනත් එක්ක සංසන්දනය කරනකොට අධීක්ෂණය හොඳට සිදු වෙන්නේ නැහැ. ඒවයි දුර්වලතා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවලට පසුගිය කාලේ දක්ෂතාවයෙන් ඉහළම පිරිස් පත්තුනේ නැහැ. බොහෝ දක්ෂතාවයෙන් අඩු පිරිස් දේශපාලනික බලපෑම් මත මේ ආයතනවල ප්‍රධාන නිරතල හොබවන්න ගත්තා. අන්න ඒ නිසා මේ ආයතනවල බොහෝ පසුබෑම් පසුගිය කාලය තුළ ඇති වුණා. මෙවැනි අවස්ථා දුටුකල ඒවාට සක්‍රියව මැදිහත් වෙලා එම ආයතන නගා සිටුවීමට කටයුතු කිරීම අධ්‍යාපනයේ සියලුම ග්‍රාහක කණ්ඩායම්වල යුතුකම. ග්‍රාහක කණ්ඩායම් වලට කියනවා ස්ටේක් හෝල්ඩර් ගෲප්ස් කියලා. දෙමව්පියන් ප්‍රධාන ග්‍රාහක කණ්ඩායමක්. එතකොට අධ්‍යාපනය ගැන උනන්දු වෙන යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් තියෙන උනන්දුවක් තියෙන ඕනම කෙනෙක් මේ ග්‍රාහක කණ්ඩායම් වල කොටස් කරු. ඉතින් ඒ අපේ රජයේ ආයතන බිඳ වැටෙනවා දැක්කහම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නැතුව අපට පුළුවන් නම් මැදිහත් වෙලා ඒවා නගා සිටුවන්නට කටයුතු කිරීම අදාළ පාර්ශ්වයන් දැනුවත් කළා ඒවා නගා සිටුවන්නට කටයුතු කිරීම. අන්න ඒක තමයි
ග්‍රාහක කණ්ඩායම් වල යුතුකම ශ්‍රී ලාංකීය අධ්‍යාපනික පිරිස් සංවර්ධනය සඳහා අප ක්‍රියාත්මක කරන මේ සංගායනාවන් බිඳ වැටෙමින් පවතින ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ නගා සිටුවන්න අප දරන එක් උත්සාහයක්. අපි ආඩම්බරයෙන් මේ ගැන කතා කරන්නේ අපිත් ග්‍රාහක කණ්ඩායමේ කොටස් කරු අපටත් අධ්‍යාපනය ගැන විශාල ඕනකමක් තියෙනවා ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා අපිත් ඒ ඉන්ට්‍රෙස්ට් ගෲප් එකේ කොටසක්. එහෙනම් අපි මේ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන මේ සංගායනාවත් අපි ඉලක්ක කරන්නේ බිඳ වැටෙමින් පවතින ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ නගා සිටුවීම තමයි අපේ ඉලක්කය. ඒ සඳහා අප දරන උත්සාහයක් පිළිගත් ආයතනයක් ඇත්තේ ගුරු සංවර්ධන අවස්ථා ලැබූ අයට වගේම නොලැබූ අයටත් අධ්‍යාපනයේ පිළිබඳ ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා ගුරු කළමනාකරණ දෙපාර්ශ්වයේම හැකියා උපනැංවීමයි අපේ බලාපොරොත්තු. එහෙනම් ගුරු වරුන්දු විතරක් නෙමෙයි සියලුම පිරිස්වල ගුරු උපදේශකවරු ගුරු අධ්‍යාපනඥයෝ විදුහල්පතිවරු අධ්‍යක්ෂවරු ඒ වගේම පෙර පාසල් හා සම්බන්ධ අය විවිධ තරාතිරංගවල අධ්‍යාපනික කටයුතු මෙහෙයවන අය දියුණු කිරීම තමයි ඒගොල්ලෝ නගා සිටීම තමයි අපේ බලාපොරොත්තුව. මෙය එක් සැසියක් ඇටතේ සිදු කිරීම අපහසුයි. එතකොට පත්‍යවේක්ෂණයේ කාර්යමූල පරිශ්‍රණය වැනි කාරණා පිළිබඳව දැන් අද අපි ඔබට යම් දැනුමක් ලබා දුන්නා. ඔබ අද ලැබපු මූලික දැනුම වැඩි දියුණු කරගන්න ඉදිරි සැසි කීපයක් ඇටතේම ඔබට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. අපි අද ආරම්භයක් තමයි දැන් ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ මොකද්ද කියලා දුන්නා. කාර්යමූල පරිශ්‍රණය කියන්නේ මොකද්ද කියලා දුන්නා. පසුව අපි ටිකෙන් ටික ඔබ මේ ක්‍රමපිළිවෙත්වල ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා මේ සංගායනාව තුළ. ඒතර මේ සංගායනාවේ මේ අපි කරන කතා සියල්ලම YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ නිසා YouTube එකට ගිහිල්ලා ඔබට මේ වැඩසටහන් වෙත ළඟා වෙන්නට පුළුවන්. අපි මේ කතා කරන වෙලාවෙම රියල් ටයිම් එකේ ඇහුවේ නැති වුණත් එහෙම අහන්න අවශ්‍යතාවක් නැහැ. මේ කතා කරන මොහොතේ මහාන පිරිසක් ඉන්නවා රියල් ටයිම් ලිස්නින් එකක්. එහෙම නැත්නම් ඔබට පුළුවන් පසුව නිදහසේ ඉවේක වේලාවක ඒ YouTube නාලිකාව වෙත ගිහිල්ලා මේ සංගායනාව වැඩසටහන් අප්ලෝඩ් කරලා තියෙනවා ඒවට සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් තමයි ඔබේ දියුණුව ඇති කරන්නේ. එක පාරට අපි ඇක්ෂන් රිසර්ච් වල පරතරයට ඔබ ගෙනියන්නේ. ප්‍රත්‍යවේක්ෂණයේ පරතරයට ඔබ ගෙනියන්නේ. අපි අද ආරම්භයක් දැම්මා. ටිකෙන් ටික ඔබ අපි ඉදිරියට ගෙනියනවා. පසු සැසි වාර කීපයක් අපි සංවිධානය කරනවා. මේ හැකියාව ඔබට හොඳින් ගැඹුරින් ලබා දෙන්න. ගුරු කැපවීම බිඳ වැටි ඇති බව තහවුරු කරන අයහපත් ගුරුචර්ය හතරක් මේ වන විට මම ඔබට හඳුන්වා දී තිබෙනවා. මොනවද ඒ චර්ය හතර? දිනපතා පාසල් එන්නේ නැහැ. වෙලාවට පාසල් එන්නේ නැහැ. ඊළඟට සීනුවට පන්තියට යන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි එක තමයි පන්තියට යන අය උගන්වන්න සූදානම් නැහැ. අර හතරවෙනි කාරණේ හරිම භයානකයි. ගුරුරුන්ගේ වෘත්තිකභාවය බිඳහෙළන කාරණාවක් වශයෙන් පර්යේෂකයෝ මේ කාරණේ පෙන්වා දෙනවා. කිසියම් කාර්යයක් සඳහා යමෙකුගේ කැපවීම තීරණය කරන්නේ එම කාර්යය සාර්ථකව ඉටු කරන්න ඔහු ඇය ලබා තිබෙන හැකියා. එතකොට පුද්ගලයෙක් ගත්තොත් කාන්තාවක් පුරුෂයෙක් වෙන්න පුළුවන් ඔහු ඇය ලබා තිබෙන හැකියා. ඉතින් අපි ඒක වචනෙන් ලියනෝ නම් යමෙකුගේ කියලා ලියනෝ නම් අපිට ඔහු කියන්න බෑ. මේ යමෙකු කියන එකේන ඔහු හෝ ඇය වෙන්න පුළුවන්. ඒක නිසා අපි ලියනකොට තාමත් පරිස්සම් වෙන්න ඕනේ. බටහිර රටවල් වල නම් කාන්තාවන්ට අසාධාරණයක් කරලා තියෙනවා නම් යමෙකු කියලා ඔහු කිව්වනම් කාන්තාවන්ට පුළුවන් නඩු දාලා ඒකට වන්දිල්ලන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ලියනකොට එක්කෝ බහුවචනයෙන් ලියනවා පුද්ගලයින්ගේ කිව්වොතින් ඔවුන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ කිව්වොතින් ඔහු ඇලිරක් ඇය ලියන්නම සිදු වෙනවා. කිසියම් කාර්යයක් සඳහා යමෙකුගේ කැපවීම තීරණය කරන්නේ එම කාර්යය සාර්ථකව ඉටු කරන්න ඔහු එහෙම නැත්නම් ඇය ලබා තිබෙන හැකියා. දිනසුණක් වශයෙන් අපි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කරණය කියන කාරණාව සලකලා බලමු. මේක තමයි පාසල් ගුරුවරයෙක්ගේ පෙර පාසල් ගුරුවරයෙක්ගේ ප්‍රධාන භූමිකාව. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාකාරකම් සැලසුම් කරණය. අපි මේ කාරණාව සලකලා බලමු. ඒතර මේ හා සම්බන්ධව හුඟක් හැකියා තියෙන්න ඕනේ.
මේ හා සම්බන්ධ හැකියා යමෙක් වඩවා ගන්න විට එම කාර්යය සාර්ථක විටු කිරීම සඳහා ඔහු ඇය සතු කැපවීම ඔහු ඇය සතු කැපවීමද වැඩි වෙනවා අන බලන්න එතකොට යම් මේකලගේ ප්‍රධාන කාර්යයක් තමයි ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම එතකොට ඒ සඳහා හැකියා ගොඩක් තියෙනවා මේ හා සම්බන්ධ හැකියා යම් පුද්ගලයෙක් වඩවා ගන්නකොට එම කාර්යය සාර්ථකව ඉටු කිරීම සඳහා ඔහු හැය සතු කැපවීම වැඩි වෙනවා හැකියාවත් එක්ක කැපවීම සම්බන්ධයි හැකියාවන්ගෙන් සංනද්ධ වෙනකොට අපේ කැපවීම ඉහළ ගිහිල්ලා අපි ඒ කාර්යයන් වඩාත් හොඳින් කරන්න උත්සාහවත් වෙනවා ඒකයි මම අද සැසියට මේ ගුරු සංවර්ධන අවස්ථාව ගැන සඳහන් කරලා ඒ පැත්තට ඔබ යොමු කරගන්න උත්සාහවත් වෙන්නේ ආරම්භක ගුරු සංවර්ධනය ගැන කිව්වා ඒක පූර්ව සේවා ක්‍රමයට එහෙම නැත්නම් රැකියාවක් ලැබුණයින් පස්සේ ආරම්භක ගුරු සංවර්ධන කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් ඊට පස්සේ විටින් විට සේවා ක්‍රමයට අපට ගුරු සංවර්ධන කටයුතු වලට සහභාගී වෙලා අපේ දැනුම අපේ කුසලතා යාවත්කාලීන කරගන්න පුළුවන් වෙනවා එහෙනම් අපි උදාහරණයක් බලමු එතකොට මේ දැන් මම කියපු අදහස ඒකට එරෙහිව යන උදාහරණයක් මම ඉස්සලා පෙන්නන්න. මොකද්ද මම කිව්ව අදහස? යම් කෙනෙක් ගුරු සංවර්ධන වැඩසටහන් වලට සහභාගී වෙලා හැකියා දිනු කරගන්නකොට එයාගේ කැපවීම නිරායාසයෙන් වැඩි වෙනවා කියලා කිව්වා. නමුත් මේ අදහසට එරෙහිව යන විරුද්ධව යන උදාහරණයකුත් මට පෙන්වා දෙන්න පුළුවන්. සිව් ආකාරයක අධ්‍යාපනික පිරිස් මගේ රාජකාරී ජීවිතය තුළ මට හමු වී තිබෙනවා. මින් පළමු කොටසට අයත් වන්නේ හැකියාවෙන් මෙන්ම කැපවීමෙන්ද ඉහළ අය මේ තමා ඕනෑම සේවා ස්ථානයක් බබලවන එම සේවා ස්ථානයේට වැඩදායක හොඳම පිරිස දෙවන කොටසට අයත් වන්නේ කැපවීමෙන් ඉහළ නමුත් හැකියාවන්ගෙන් පහළ අය අර බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නු වර්ගීකරණ වගේ මං විශාලිය දෙකක් කරන් තියෙන්නේ කැපවීමෙනුත් ඉහළ හැකියාවන්ගෙනුත් ඉහළ පිරිස ඉන්නවා තාම හොඳ කොටස ඕන ආයතනයක සේවය කරන අතලොස්සයි ඒ ගණයට වැටෙන්නේ ඊළඟ කොටස කැපවීමෙන් වැඩි හැකියාවන්ගෙන් අඩුයි. එතකොට කැපවීමෙන් ඉහළ හැකියාවන්ගෙන් පහළ අය දෙවන කොටසට අයිති වෙනවා. කැපවීම තිබෙන මේ අයත් සුළුවෙන් හෝ යම් කාර්යභාරයක් ඉටු කර සේවා ස්ථානයේ දියුණුවට යම් දායකත්වයක් දක්වනවා. වැඩ බැරි වුණත් හැකියා නැති වුණත් කැප වෙලා ඉන්න පිරිසක් නිසා ඒගොල්ලන්ට පුළුවන් මට්ටමේ යමක් කරලා සේවා ස්ථානයේ දියුණුවට දායක වෙනවා. තුන්වන කණ්ඩායමේ අයට හැකියා තියෙනවා නමුත් කැපවීම නැහැ හැකියා තියෙනවා කැපවීම නැහැ අන්න අතන එතන තමයි පරස්පරව යන කොටසයි කියලා මම කියන්නේ නමුත් මෙවැනි අය අපේ සංවිධාන වල ඉන්නවා හතරවන කොටසට අයත් වන්නේ හැකියා නැති කැපවීමද නැති අය මා අවසානයේදී ඉදිරිපත් කළ කණ්ඩායම් දෙකෙන් අප වඩාත්ම කනස්සල්ලට පත් කරන්නේ මොන කණ්ඩායමද ඇතැම් අය මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් හතරවන කණ්ඩායම නම් කරන්න පුළුවන්. කවුද හතරවන කණ්ඩායම? හැකියාවක් නැහැ, කැපවීමක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ තමයි වැඩක් නැත්තේ කියලා යම් කිසි කෙනෙක් කියන්න පුළුවන්. නමුත් මේ කණ්ඩායමේ අය වගකීම් පැහැරහරින්නේ. එම වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය හැකියාව නැතිකම නිසා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කැපවීම පළුදු වෙලා තියෙන්නේ, බිඳ වැටලා තියෙන්නේ හැකියාව නැතිකම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ කණ්ඩායම් හතරෙන් හානිකරම කණ්ඩායම ලෙස මා දකින්නේ හැකියා තබාගෙන වැඩ මග හරින තුන්වන කණ්ඩායමේ පිරිස. අන්න බලන්න තුන්වෙනි කණ්ඩායම භයානකම කණ්ඩායම. හැකියා තියෙනවා. හැකියා තියෙනවා නම් ඒකට කැපවීම තියෙන්න ඕනේ. නමුත් කැපවීම තිබියදී අලසකම නිසා එක්කෝ යම් යම් හේතු උඩ ආත්මార్థකාමී චේතනා නිසා ඒගොල්ලෝ වගකීම් පැහැරහරිනවා. එහෙනම් මගේ රාජකාරී ජීවිතය තුළ මම හිතන මගේ විතරක් නෙවෙයි හැම කෙනෙක්ම වගේ මේ වගේ අත්දැකීම් තියෙන්න පුළුවන්. අපි එක වැඩ කරන පිරිස සිව් ආකාරයි. හැකියාවක් තියෙන කැපවීමක් තියෙන අය ඉතාමත් උසස්. ඒගොල්ලෝ තමයි ආයතන බබලවන්නේ. එතකොට හුඟක් අය අර අර ඒගොල්ලන් බබලවන එළියෙන් ඒගොල්ලෝ දල්වන එළියෙන් බබලෙන්න බලනවා. තමන් වැඩ කරන්නේ නැතුව කැපවෙන්නේ නැතුව තමන් හැකියා සංවර්ධනය කරගන්න නැතුව අර කැප වෙච්ච හැකියා තියෙන සුළු පිරිස දල්වන එළියෙන් බබලෙන්න
යොමු වෙච්ච විශාල පිරිසකුත් ඉන්නවා. ඒක තමයි අපේ රාජ්‍ය ආයතනවලට අද බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ටික දෙනයි කැප වෙන්නේ වැඩ කරලා හැකියාව ප්‍රදර්ශනය කරන්නේ. ඒ අයගේ අනුන්ගේ පහනෙන් එළිය බලන්න විශාල පිරිසක් සැරසී සිටින බව තමයි මම ඔබට මතක් කර දෙන්නේ. රාජකාරී කටයුතු වලට අදාළව යමුකු ලබා තිබෙන දැනුම ඒ තනත්තාගේ හදවත සසල කර හැකියා සංවර්ධනයට ඔහු ඇය යොමු කරනවා. මම නිපුණතා ගැන කතා කරන කොටත් මේක කියනවා. දැනුම ලැබෙනකොට හදවතේ සසල වීමක් ඇති වෙනවා. අපේ ඇති වෙනවා ඉමෝෂනල් ඉන්වෝල්වමන්ට් එකක්. චිත්ත වේගික බැඳීමක් ඇති වෙනවා. මේ කියන දේ හරි නේද? ඇත්ත නේද? මමත් මේ ඔස්සේ ගිහිල්ලා මගේ කුසලතා සංවර්ධනය කරගන්න ඕන නේද කියලා තමන් තමන්ගේම ප්‍රශ්න කරනවා. එහෙනම් තුර අපේ රාජකාරී කටයුතු වලට අදාළව අපි යම් කිසි දැනුමක් ලැබෙනකොට අපේ හදවත් සසල වෙනවා. සසල කරලා හැකියා සංවර්ධනයට අපව යොමු කරනවා. මෙහෙම රාජකාරියට අදාළව මේ වගේ පුද්ගලයෝ වඩවා ගන්න හැකියා රාජකාරිය සඳහා ඔවුන්ගේ කැපවීම වැඩි දියුණු කරනවා. එතකොට අර දැනුමක් ලැබිච්ච නිසා තමයි හදවත සසල වෙලා හැකියා සංවර්ධනයට ඒගොල්ලෝ යොමු වුණේ. දැන් රාජකාරියට අදාළව ඒ අය හැකියා වඩවාගෙන තිනවා. අන්න ඒ වඩවාගත්ත හැකියා රාජකාරිය සඳහා ඔවුන්ගේ කැපවීම වැඩි දියුණු කරනවා. ඒ නිසා හැකියා තිබියදී කැපවීමෙන් තොරව කටයුතු කරන පිරිස මා දක්ින්නේ ආත්මార్థකාමී පුද්ගලයින් ලෙස. අපේ සේවස්ථාන සෝදපාලුවට ලක් කරන නරකම පිරිස මේ අය. ශ්‍රාවක ඔබෙන් මා ඉල්ලා සිටින්නේ මේ කණ්ඩායම් හතරෙන් තුන්වන කණ්ඩායමට අයත් පුද්ගලයෙකු බවට කිසිදා පත් නොවන ලෙස. පළමුව දීර්ඝකාලීන ධාරිතා සංවර්ධන වැඩසටහන් වලටත්, දෙවනුව කෙටිකාලීන ධාරිතා සංවර්ධන වැඩසටහන් වලටත් සක්‍රියව සහභාගී වෙමින් ඔබේ ගුරු ජීවිතයට අදාළ හැකියා වඩවා ගන්නා ලෙස මා ඔබෙන් කරන මේ ඉල්ලීම් කීපයක් මේ ආකාරයෙන් කැප වුණු ගුරුවරයෙකු බවට පත් වෙලා ඔබේ ගුරු ජීවිතය සාර්ථක කරගන්න ලෙස. කෙනෙක්ගේ රාජකාරී ජීවිතය සාර්ථක වෙන්නේ කැපවීම මත. එතකොට ඒ කැපවීම සඳහා අපට හැකියා අවශ්‍යයි. ඒ හැකියා ලබා ගන්නේ අපි ආරම්භක මුලින්ම අපිට ආරම්භක දීර්ඝකාලීන වැඩසටහන් වලට සහභාගී වෙන්න වෙනවා සක්‍රියව. ඊට පස්සේ අපට විටින් විට අපේ හැකියා යාවත් කාලීන කරගන්න කෙටි කාලීන ධාරිතා සංවර්ධන වලට වැඩ සහභාගී වෙන්න සිදු වෙනවා. ඒක නිසා ඔබෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රාවක ඔබෙන් මා ඉල්ලා සිටින්නේ මේ කණ්ඩායම් හතරෙන් අර තුන්වෙනි කණ්ඩායමේ කෙනෙක් බවට කිසිදා පත් නොවන ලෙස. කවුද තුන්වෙනි කණ්ඩායමේ ඉන්නේ? හැකියා තියෙන කැපවීම නැති පිරිස, භයානකම පිරිස, නරකම පිරිස, ආයතන සෝදාපාලුවට ලක් කරන පිරිස. ඉතින් ඔබෙන් ඉල්ලා සිටිනවා කවදාක්වත් ඒ කණ්ඩායමේ කෙනෙක් බවට පත් වෙන්න එපා කියලා. ආයෙත් කියනවා දීර්ඝකාලීන ධාරිතා සංවර්ධන වැඩසටහන වලට සහභාගී වෙන්න. මුලින් සහභාගී වෙන්නේ මට. පසුව කෙටි කාලීන ධාරිතා සංවර්ධන වැඩසටහන වලට සහභාගී වෙලා, සක්‍රීයව සහභාගී වෙලා ඔබේ ගුරු ජීවිතයට අදාළ හැකියා වඩවා ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. අන්න මේ විදිහට කැප වුණු ගුරුවරයෙකු බවට පත් වෙලා ඔබේ ගුරු ජීවිතය සාර්ථක කරගන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. අද අපි අද අප අත්දකින්න ගුරු කැපවීමේ බිඳවැටීම මෑත භාගයකදී සිදු වූවක් නෙවෙයි. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. මේ ගුරු කැපවීම බිඳවැටීම කාලයක් තුල ගොඩනැගී ඇති මේ තත්ත්වයට බොහෝ හේතු බලපා තියෙනවා. කාලයත් සමග මේ තත්ත්වය ගොඩනැගුණි. බොහෝ හේතු මේකට බලපා තියෙනවා. ඇතැම් ගුරුවරුන් ධාරිතා සංවර්ධනය සඳහා කිසිම අවස්ථාවක් ලැබල නැහැ. කිසිම අවස්ථාවක් ලැබල නැහැ. අර සේවයට බැඳලා මුල් සති කීපයවත් සමහරුන්ට ලැබිල නැහැ. මෙවැනි අවස්ථා ලබා ගන්න මේ අය උනන්දු වෙලත් නැහැ. යමෙක් තමන්ගේ සංවර්ධනය වෙනත් කෙනෙක් අත සබනවා නම් ඔහු ඇය කිසිදා ෘත්තිකයෙක් බවට පත්වන්නේ නැහැ. අන්න මං ආයිත් එදුවා ඔහු ඇය කියන එක යමෙක් කියලා පටන් ගත්ත නිසා. එහෙනම් තමන්ගේ සංවර්ධනයට තමන්ම මැදිහත් වෙන එක්කෙනා තමයි වෘත්තිකයා. යම් කිසි පුද්ගලයෙක් මට පුහුණු වීමක් ලැබුවේ නැහැ, මට විදේශ ශිෂ්‍යත්ව ලැබුණේ නැහැ, මට දේශීය ශිෂ්‍යත්ව ලැබුණේ නැහැ, මා ගැන කිසිවෙක් කිව්වේ නැහැ, ඒ නිසා මම මගේ හැකියා සංවර්ධනය කරගන්නේ නැහැ කියලා කියා සිටනෝ නම් ඒක එතන වෘත්තික භාවයක් ඇත්තේම නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් ඕනෑම කෙනෙක් මොකද්ද කරන්න ඕනේ?
තමන්ගේ සංවර්ධනය වෙනත් කෙනෙක් අත තබන්නේ නැතුව තමන්ගේ සංවර්ධනයට තමන්ම දායක වෙලා ෘත්තිකයෙක් බවට පත්වීමයි අපි සියලු දෙනාම කළ යුතුයි. ෘත්තිකයන් කියන්නේ ප්‍රොෆෙෂනල් කියන වචනේ මේ කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා ෘත්තිකයෝ ෘත්තිකභාවය කියන්නේ ප්‍රොෆෙෂනලිසම් කියන එක. ෘත්තිකයන් කියන්නේ කවුද? තමන්ගේ සංවර්ධනය සඳහා තමන්ම වග කියන අය. තමන්ගේ සංවර්ධනය සඳහා තමන්ම වග කියන අය තමයි ෘත්තිකයෝ කියලා කියන්නේ. ඇතැම් පිරිස් කුරු සංවර්ධන වැඩසටහන් කීපයකටම සහභාගී වෙලා සහතික ගණනාවක්ම එකතු කරගෙන. නමුත් සහතික තිබූ පමණින් යමුකු වෘත්තියේ සාර්ථක වන්නේ නැහැ. සමහර අය ගන්නන් වාලේ සහතික ගන්න. රාජකාරී අතපසු කරමින් වැඩසටහන් වලට සහභාගී වෙලා සහතික එකතු කරනවා. ඉතින් මෙතන කියන්නේ සහතික තිබූ පමණින් කෙනෙක්ට වෘත්තියේ සාර්ථක වෙන්න බෑ. ඒ පාඨමාලා හරියට හදාරලා හැකියා ප්‍රගුණ කරගත්තේ නැත්නම් සහතික තිබූ පමණින් කෙනෙක් වෘත්තියක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අද අපට සුලබව දකින්නට ලැබෙන්නේ මේ ආකාරයේ ගැටලු සඳහා වැඩසටහන් වලට සහභාගී වන අය වගේම වැඩසටහන් මෙහෙවන අයත් වග කියන්න ඕනේ. ඔන්න දෙපාර්ශ්වයේ එක් කට්ටියක් වැඩසටහන් මෙහෙවනවා, තවත් කට්ටියක් වැඩසටහන් වලට සහභාගී වෙනවා. දැන් මේ ගැටලු ගොඩක් තියෙනවා, මේ ගැටලු වලට වග කියන්න ඕනේ මේ දෙපාර්ශ්වයේම. ඇතැම් අය කියන්නේ සහභාගී වන්නෝ පාඨමාලා වලට සහභාගී වන්නේ උසස් වීම සඳහා ඕනෑ කරන සුදුසුකම් සම්පූර්ණ කරගන්න. ඒගොල්ලන්ගේ ඉලක්කය උසස් වීම. ඒ උසස් වීම සඳහා යම් කිසි සුදුසුකමක් ඉල්ලලා තියෙනවා නම් ඒගොල්ලෝ කොහොම හරි ගිහිල්ලා ඒ සුදුසුකම සම්පූර්ණ කරගන්න. හරියෙන් හෝ වැරදියෙන් වැරදි ක්‍රමයට හෝ මේ සුදුසුකම සම්පූර්ණ කරගන්නවා. තම වෘත්තීමේ සාර්ථකත්වය සඳහා ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් මේ අයට නැහැ. ගුරු සංවර්ධන වැඩසටහන් මෙහෙවන ආයතනත් බොහෝ විට භාවිත කරන්නේ පැරණි ක්‍රමයට ලියන ලද ගතානුගතික විෂයමාලා. විෂයමාලා වල විශාල අඩුවක් තියෙනවා. ඒවා යල් පැන ගිහිල්ලා 21 වෙනි ශතවර්ෂයේට ඒවා ගැලපෙන්නේ නැහැ. මං කිව්ව දෙපාර්ශයක් වග කියන්න ඕනේ. පාඨමාලා වලට සහභාගී වෙන අය, පාඨමාලා මෙහෙවන අය, එහෙනම් ගුරු සංවර්ධන වැඩසටහන් මෙහෙවන ආයතනත් බොහෝ විට භාවිත කරන්නේ පැරණි ක්‍රමයට ලියන ලද ගතානුගතික විෂයමාලා නම් එතනත් ප්‍රශ්නයක් තිබෙනවා. මොනවද මේගොල්ලෝ වරද්දගෙන තියෙන්නේ? ඉගෙනුම්පල ලිවීම වැරදි විදිහට සිදු වෙනවා. විෂය අන්තර්ගතයේ තේරීම හරියට කෙරෙන්නේ නැහැ. ඉගෙනුම් ඉගෙනවීම ක්‍රමෝපා, තක්සේරුහා ඇගීම් ක්‍රම පිළිවෙත් තීරණය. මෙන්න මේ වගේ කාරණා වල බොහෝ අඩු ලුහුඬුකම් මේ විෂය මාලාවන්හි දකින්න ලැබෙනවා. විෂය මාලාවක ප්‍රධාන කොටස් හතරක් තමයි මා ඒ ඔබට ඉදිරිපත් කළේ. ඉගෙනුම්පල ලියන්න ඕනේ, ලර්නින් අවුට්කම්ස්, විෂය අන්තර්ගතය කියන්නේ කන්ටෙන්ට් එක, සබ්ජෙක්ට් මැටර් එක. ඒක තීරණය කරන්න ඕනේ ඉගෙනුම් පළවලට ගැලපෙන්න. ඊළඟට ඒ විෂයාන්තර්ගතයේ ඉගෙනුම් ලාභීන්ට පවරා දෙන්න. ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රමෝපා තීරණය කරන්න ඕනේ ලර්නින් ටීචින් මෙතඩ්ස්. ඒ වගේම සිසුන් ඉගෙනුම් පළවෙත ගෙනියන්න තක්සේරුව කරන්න ඕනේ. ඉගෙනුම් පළවෙත ගියාද කියලා බලන්න ඇගීම් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ක්‍රම පිළිවෙත් රාශියක් තියෙනවා. මේවා හිතේන අඩු ලුහුඬුකම් තමයි අපට විෂය මාලාවල අඩු ලුහුඬුකම් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. මේ සැසියට සවන් දෙන විෂයමාලා සම්පාදකීන් හරි මගට ගන්න ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පරිශීලනයේදී මගේ නැත ගැටුණු ඉගෙනුම් ඵලයක් මා ඔබට ඉදිරිපත් කරන්න. දැන් මේ වැඩසටහනට සහභාගී වෙන්නේ ගුරුවරුන් විතරක් නෙමෙයි. සියලුම තරාතිරම් වල අයට මේ වැඩසටහන විවෘතයි. එහෙනම් විෂයමාලා සම්පාදකීනුත් මේ වැඩසටහනට සවන් දෙනවා. එහෙනම් අන්න ඒ වගේ අයට අපි ඒගොල්ලෝ හරි මගට ගන්න ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පරිශීලනය කරනකොට මගේ නැත ගැටුණු ඉගෙනුම් ඵලයක් මම ඔබට ඉදිරිපත් කරනවා. සංචාරක ව්‍යාපාරයේ හඳුන්වයි යනුවෙන් එම ඉගෙනුම් ඵලය සටහන්ව තිබුණා. සංචාරක ව්‍යාපාරයේ හඳුන්වයි. මෙය ඉගෙනුම් ඵලයක් විය හැකිද? ඔබේ පිළිතුර නැතනම් ඒ සඳහා ඔබ හේතු ඉදිරිපත් කරන්න. නිකම්ම නෑ කියලා බෑ. විශාලශීලී වෙන්න ඕන. තර්කානුකූල වෙන්න ඕන. විශ්ලේෂණාත්මක වෙන්න ඕන. රූම්ගේ වර්ගීකරණයෙන් ඒ ಗುಣ තමයි අපට ලැබුණේ. එහෙනම් මම එකඟ නැත්තම් මේ ඉගෙනුම් ඵලයට සංචාරක ව්‍යාපාරයේ හඳුන්වයි කියලා තියෙන ඉගෙනුම් ඵලයට මා එකඟ වෙන්නේ නැත්තම් මම ඒකට හේතු සහිතව නැත කියන පිළිතුර ලබා දෙන්නට ඕනේ. මම තවත් ඉගෙනුම් ඵල දෙකක් ඔබට කියනවා. ඒව ගැනත් කල්පනා කරලා බලන්න. සංචාරකීන්ගේ සිත් ගන්නා නැරඹුම් ස්ථාන සිතියම් ගත කරයි. ඔහාට නම් සංචාරකව ගෙනියන්නේ.
ඒගොල්ල වඩාත් කැමති ස්ථාන මොනවාද? මම ඒවා ලංකා සිටීමක ලකුණු කරනවා. සංචාරකීන්ගේ සිත් ගන්නා නැරඹුම් ස්ථාන සිටියම් ගත කරයි. එම ස්ථාන වෙත සංචාරකීන් ගෙන ගිය හැකි මාර්ග විචාරාත්මකව තෝරයි. එනම් මාර්ග සටහන්. මම කොහොමද මේ තැන් වලට මේ සංචාරකව ගෙනියන්නේ? විචාරාත්මකව තෝරනවා. දැන් බලන්න අපිට පාළු පාරක ගිහිල්ලා එතෙන්ට යන්න පුළුවන්. එතකොට එහෙම තෝරන අයත් ඇති. නමුත් අපි වෙනත් පාරක ගියොත් අපට මේ සංචාරකීන්ට තවත් බොහෝ දේ පෙන්න ගන්න පුළුවන්. එහෙනම් මොකක්ද අපේ අරමුණ? පාළු පාරක ගිහින් ඉක්මනට එතෙන්ට ළඟා වෙනවද? එහෙම නැත්නම් ප්‍රසිද්ධ පාරක ගිහිල්ලා ට්‍රැෆික් වලට අහුවෙලා නමුත් වෙනත් බොහෝ දේ බලාගෙන අපි එතෙන්ට යනවා. අන්න එහෙනම් දැන් මහා මාර්ග තෝරනවා, ගමන් මාර්ග තෝරනවා. අපි තීරණය කරපු ස්ථාන වෙත සංචාරකීන් ගෙර යා හැකි මාර්ග විචාරාත්මකව තෝරයි. තවත් ඉගෙනුම් ඵලයක් තමයි මම ඉදිරිපත් කළේ. එහෙනම් මුල් ඉගෙනුම් ඵලයෙන් මේ පස්සේ කියපු දෙක වෙනස්වන්නේ කොහොමද? මුල් ඉගෙනුම් ඵලය න්‍යායාත්මක දැනුමට සම්බන්ධ වන අතර ඊළඟ ඉගෙනුම් ඵල දෙක සංචාරක ව්‍යාපාරය ගැන උනන්දු වෙන කෙනෙක් තම ජීවිත කාලය පුරා උද්‍යෝගයෙන් කරන උද්‍යෝගයෙන් ගෙදෙන කාර්ය දෙකක් බවයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක අපහසු නෑ ඒක තේරුම් ගන්න. සංචාරක ව්‍යාපාරය හඳුන්වන්නයි කිව්වම ඒක සංකල්පයක් විතර තියෙන. එතකොට සංකල්ප න්‍යාය මූලධර්ම හඳුන්වන්න පුළුවන්. ඒක අපි ජීවිතේ පුරා කරන කාර්යයක් නෙමෙයි. නමුත් පසුව කීපු දෙක සංචාරක ව්‍යාපාරයේ හා සම්බන්ධ රාජකාරියක යෙදෙන කෙනෙකුට හරිම වැදගත්. සංචාරකීන්ගේ සිත් ගන්න ස්ථාන අපි තීරණය කරනවා. ඒවා සිතියම් ගත කරනවා නරමුම් ස්ථාන. එහෙනම් ඒ ස්ථානවලට ළඟා විය හැකි මාර්ග අපි විචාරාත්මකව තීරණය කරනවා. ඒ පස්සේ කියපු ඉගෙනුම් ඵල දෙක මුලින් කියපු ඉගෙනුම් ඵලයට වඩා බොහෝ සෙයින්ම වෙනස්. මොකද ඒ පස්සේ කියපු දෙකෙන් අදහස් වෙන්නේ සංචාරක ව්‍යාපාරය ගැන උනන්දු වෙන කෙනෙක් තම ජීවිත කාලය පුරා උද්‍යෝගයෙන් ඉදෙන කාර්ය දෙකක් බව ඔබ තේරුම් ගන්න ඕනේ. මේ අනුව ඉගෙනුම් ඵලයක් යනු ඉගෙනුම් ලාභියා යම් දවසක සැබෑ ජීවිත සත්‍යය යටතේ යෙදෙන ක්‍රියාවක් මිස සංකල්ප මූලධර්ම හෝ න්‍යාය පිළිබඳ දැනුම විමසන ක්‍රියාවක් නොමන බවයි ඔබ තේරුම් ගත යුතු කාරණේ. බොහෝ විෂයමාලා තවමත් හරියට සකස් වෙන්නේ නැහැ. ඉගෙනුම් ඵල ලියනවයි කියලා ලියන්නේ අර න්‍යායාත්මක පැත්තට නැඹුරු වෙච්ච ජීවිත කාලය පුරා උද්‍යෝගයෙන් පාවිච්චි කරන්නට නොලැබෙන දේවල් තමයි බොහෝ විෂයමාලා සම්පාදකයෝ ඉගෙනුම් ඵල වශයෙන් ගියන්නේ. එහෙනම් මං ඒ සමහන් කරපු ඉගෙනුම් ඵල තුන සලකා බලලා පළවෙනි එකේ වැරද්ද හඳුනගන්න, දෙවෙනි එකයි තුන්වෙනි එකයි හරි පැත්තට ගිය ඉගෙනුම් ඵල දෙකක්. එහෙනම් මං විෂයමාලා සම්පාදකයකින් සම්පාදක ඉංගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඉගෙනුම් ඵල හරියට ලියන්න හුරු වෙන්න මේ උදාහරණ දෙක ඇසුරෙන් කියලා. මොකද අපි පිරිනමන පාඨමාලා බොහෝ විට බිඳ වැටෙනවා. ඒවා හරියට සකස් වෙලා නැහැ. පළවෙනි කාරණේ ඉගෙනුම් ඵල හරියට ලියලා නැහැ. ඒ වගේම ඉගෙනුම් ඵල ලිව්වොත් අන්තර්ගතය හරියට තෝරගෙන නැහැ. ඒ අන්තර්ගතය සිසුන්ට පවරා දෙන්න ක්‍රම පිළිවෙත් හරියට තීරණය කළා නැහැ. තක්සේරු හා හැඟීම ගැන නිවැරදි අවබෝධයෙන් හිතලා බලලා නැහැ. ඒ නිසා මේ පාඨමාලා අඩාල වෙනවා. සහභාගී වන්නන්ට ඒ පාඨමාලා එපා වෙනවා. අද ක්‍රියාත්මක වන ගුරු සංවර්ධන වැඩසටහන් වල මූලික ලක්ෂණ දෙකක් දකින්න ලැබෙනවා. සිසුන්ගේ හිස් යන ඔළුව දැනුමින් පිරවීම තමයි පළමු වෙන්න. අපි බලන්නේ ළමයින්ටත් අර පිරුණු කලින් හිස් කරපුලෝ. ළමයා හිස් කෙනෙක් කියලා සලකලා ගුරුවරයා පිරුණු ජෝගුවක් සේ සලකලා ඒ පිරුණු ජෝගුවේ තියෙන වතුර අර හිස් කලවලට පුරවනවා වගේ වැඩක් තමයි කියන්නේ. සිසුන්ගේ හිස් දැනුමෙන් පිරවීම තමයි මේ ගුරු සංවර්ධන වැඩසටහන වල තියෙන එක ලක්ෂණයක්. සිසුන් එම දැනුම ග්‍රහණය කරගෙන ඇති මට්ටම් අවසාන පරීක්ෂණ උස්සේ සුවා බැලීම තමයි දෙවන්නේ. එහෙනම් වතුර පුරවනවා, දැනුම ඔළුවට දානවා, වත් කරනවා, ඊට පස්සේ අවසාන පරීක්ෂණයක් කියලා බලනවා මේ දැනුම කොච්චර ශිෂ්‍යෝ ග්‍රහණය කරගත්තද කියලා. ගතානුගතික ඉගැන්වීම් ක්‍රම පිළිවෙත් යොදාගෙන සිදුවෙන මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පාසල් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් සුදුසු වන්නේ නැහැ. Not only for children, for adults also. වැඩිහිටියෝ කියන්නේ adults. මේක ළමයින්ට ගැලපෙන්නේ නැතු වගේම වැඩිහිටියන්ටත් ගැලපෙන්නේ නැහැ. මොකද අද මා කතා කරන්නේ වැඩිහිටිය අධ්‍යාපනය ගැන. කොහොමද ගුරුවරුන් සංවර්ධනය කරන්නේ? කළමනාකරුවෝ සංවර්ධනය කරන්නේ? එහෙනම් මේ ඔළුගෙඩි වතුරෙන් පුරවන එක
ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම වතුර පුරවලා පුරවලා ඊට පස්සේ අවසාන විභාගයක් දීලා මේ වතුර පුරවපු වතුර කොච්චර දාගත්තද කියලා බලන එකත් ළමයින්ට වගේම වැඩිහිටියන්ට ගැලපෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රමයේ අර්ථය මොකද්ද වෙන්නේ? අද බිහි වෙලා තියෙන්නේ කරුණුමය දැනුම කටපාඩම් කිරීමේ සංස්කෘතිය. කරුණුමය දැනුමට කියනවා factual knowledge. We are memorizing facts. එනම් බිහි වෙලා තියෙන්නේ කටපාඩම් කිරීමේ සංස්කෘතිය. අපි කියනවා ඒකට memorization culture. කටපාඩම් කිරීමේ සංස්කෘතිය. සංස්කෘතියද කියන්නේ culture. memorization culture එකක් බිහි වෙලා තියෙනවා. මා පූර්ව සැසියකදී ඔබට පෙන්වා දුන් සුතත්ත්‍ය ඇගීම් ක්‍රමය. සොයන්නයි තයන්නයි තයන්නයි යම්සි. සුතත්ත්‍ය ඇගීම් ක්‍රමය. ඉංග්‍රීසියෙන් authentic evaluation method එක. වැඩිහිටි අධ්‍යාපනයේ සඳහා වහවහා යොදා ගැනීම මේ අනුව වැදගත් වෙනවා. මේ වැඩිහිටි අධ්‍යාපනයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ andragogy කියලා. ළමයි ඉගෙන ගන්න ක්‍රමයට කියන්නේ pedagogy. අපි ඒකට ශික්ෂණ විද්‍යාව කියන නම සිංහලෙන් පාවිච්චි කරනවා. ළමයා ඉගෙන ගන්න විද්‍යාව නැත්නම් කලාව pedagogy. වැඩිහිටියෝ ඉගෙන ගන්න විද්‍යාව නැත්නම් කලාව andragogy වශයෙන් හඳුන්වනවා. අක්ෂර විඤ්ඤාසත් එක්ක මම ඒක පසුවට කල් තබනවා ඔබට ඒ වචන පෙන්වලා දෙන්න. එනම් මං පූර්ව සැසියකදීත් ඔබට පෙන්වලා දුන්නා මේ සුතත්ත්‍ය ඇගීම් ක්‍රමයේ තියෙන වාසි. එනං ඒක ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටි අධ්‍යාපනයේ සඳහා තේ ක්‍රම යොදා ගැනීම වැදගත් වෙනවා. ඇයි එහෙම කියන්නේ? මන්දයත් මේ ඇගීම් ක්‍රමය ඉලක්ක කරන්නේ සිසුන් ලබාගත් දැනුම විමසීම නොවේ. සිසුන් ඉගෙනගෙන ඇති දේ ඉදිරියදා ජීවිත තත්ත්වයටදී භාවිත කිරීම සඳහා ඔවුන් ලබා තිබෙන හැකියා සොයා බැලීම තමයි මේ සුතත්ත්‍ය ඇගීම් ක්‍රමයේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට සුතත්ත්‍ය ඇගීම් ක්‍රමයෙන් කවදාක්වත් ළමයා ලබාගත දැනුම විමසන්නේ නැහැ. මොකක්ද එනම් විමසන්නේ? ඒ දැනුම එදිනදා ජීවිත අවස්ථාවලට යොදාගෙන ඒගොල්ලොන්ගේ ඒගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන්ද කියන එකයි බලන්නේ. දැනුම සඳහා දැනුම ලබාගත්තට වැඩක් නැහැ. දැනුම ලබා ගන්න ඕනේ භාවිතය සඳහා. තමන් ලබන දැනුම එදිනදා ජීවිත අවස්ථාවන්ට යොදවලා අපට අපේ ජීවිත අවස්ථා සාර්ථක කරගන්න පුළුවන් නම් අන්න අපි හරි ඉගෙනුමක් ලැබුවාය. අන්න එහෙනම් සුතත්ත්‍ය ඇගීමක් ඇති සොයා බලන්නේ කොයිතරම් දුරට එදිනදා ජීවිත අවස්ථාවලට මේ දැනුම ගලපන්න පුළුවන්ද කියන එක. මේ සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අවශ්‍ය නැහැ. ප්‍රශ්නපත්‍රය හදන හැටි වෙනස් කිරීම පමණයි තියෙන්නේ. ප්‍රශ්නපත්‍රය අපිට නොඑක් සිද්ධි දාන්න පුළුවන්. එතකොට ඒවා මේ සිද්ධි අධ්‍යයන විදියට එහෙම නැත්නම් පුවත්පත් සිරස්තල විදියට එහෙම නැත්නම් දිනපොත් වලින් ගත්ත පුටන විදියට එහෙම නැත්නම් භූමිකා රංගන විදියට චිත්‍ර විදියට ගීත කවි ගීත විදියට එක එක විදියට මේ ජීවිත සත්ව අපිට නිරූපණය කරලා අපිට පුළුවන් තමන් පාඨමාලාව හදාරලා ගත්ත දැනුම ඒ ජීවිත සිද්ධියට කොච්චර ගලපන්න පුළුවන්ද කියනුම් ලාභියට කියලා සොයලා බලන්න. එහෙනම් සුතත්ත්‍ය ඇගීමේ කියන්නේ මේකට. අර මුදල් ගොඩාක් වැය කරලා අපි අතහැරලා දාලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ නැවත ඇති කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මම කියනවා. දැන් බොහෝ ඉස්සර උසස් පෙළ විද්‍යාංශයේ ඉගෙන ගත්ත අයට උසස් පෙළ විශ්වවිද්‍යාලයට යන්න බෑ. උසස් පෙළ සමත් වුණාට ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටින්නේ නැතු. ඒව තිබුණා 70 ගණන් වල. ඊට පස්සේ ඒව අතහැරියා. පොද ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙනකොට විශාල වියදමක් දරන්න වෙනවා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා. ඉතින් මෙතන විසඳුම තියෙන්නේ නැවත ප්‍රායෝගික පරීක්ෂණ පවත්වලා අර කුසලතා මැනීම නෙමෙයි තමන් ලැබපු දැනුම ජීවිතයේ යථාර්ථයන්ට ගලපලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද කියලා විභාග ක්‍රමයටම අපිට හොයලා බලන්න පුළුවන්. අලුත් විදිහක ප්‍රශ්න පත්‍රයක් තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. අපි ඒකට කියනවා authentic evaluation system කියලා. ආරම්භක ගුරු සංවර්ධන වැඩසටහනකට, ඒ කියන්නේ initial teacher development program එකකට පත් සහභාගී වෙලා නැති ඉනිෂියල් ටීචර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙලා මූලික ගුරු සංවර්ධන අවශ්‍යතාවත් සපුරා ගත්තේ නැති සැලකිය යුතු පිරිසක් අද පාසල් ගුරුරුන් අතර සිටිනවා. මේවා ගැන හොයන්නේ නැහැ. ඒගොල්ලෝ ගුරු සේවයේ ඉන්නවා. අවුරුදු 3ක කාලයක් තුළ මේක සම්පූර්ණ කරගන්න ඕනේ. ආරම්භක ගුරු සංවර්ධන වැඩසටහනක සහභාගී වෙලා ආරම්භක සංවර්ධනය ඇති කරගන්න ඕනේ. නමුත් ඒ මූලික ගුරු සංවර්ධන අවශ්‍යතාවත් සපුරා නොගත් සැලකිය යුතු පිරිසක් අද පාසල් ගුරුරුන් අතර සිටිනවා. මේ අය මේ තත්ත්වයෙන් ගුරු වෘත්තියේ රැඳී සිටින්න බලනවා නම් ඔවුන් කරන්නේ බරපතල වරද. සමහර අයට ගාණක්වත් නැහැ. ඒගොල්ලන්ට ප්‍රමෝෂන් ඕනෙත් නැහැ.
ඒගොල්ලන්ට ඕනේ අපි ගුරුවරුන් කියලා සතුටු වෙන්න. ගුරු වෘත්තියට පිවිසීම විතරයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට මුදල් ඕන තරම් තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවක් නැහැ ඉගෙනගෙන හැකියාව සංවර්ධනය කරගන්න. ඉතින් මම මේ කියන්නේ ආරම්භක ගුරු සංවර්ධන වැඩසටහනකටවත් සහභාගී වෙච්ච නැති අය ගුරු වෘත්තියේ ඇඳී සිටින බලනවා නම් ඒගොල්ලෝ කරන්නේ බරපතල වරදක් බව. මේක සමාන කරනවා නිසි බලපත්‍රයක් නොමැතිව මහපාරේ වාහනයක් පදවන වගේ ක්‍රියාවකට. අපට වාහන පදවන්න බෑ නිසි බලපත්‍රයක් නැතුව. පිටරටවල වල ලයිසන්ස් එකක් නැතුව ගුරු වෘත්තියට ගන්නෑ. ඒ මූලික විභාග සමත් නැත්නම් ඒ ලයිසන්ස් එක නැත්නම් ගන්නෑ. හරියට වාහනයක් පාරේ පාරට දාන්න බලපත්‍රයක් තියෙන්න ඕන වගේ. නමුත් අපේ රටේ බොහෝ ගුරුවරු ගුරුපත්තීන් ගබලා කිසිම සංවර්ධනයක් ඇති කරගන්න නැතුව ආරම්භක ගුරු සංවර්ධනයක් ඇති කරගන්න නැතුව ගුරු වෘත්තිය රැඳී සිටීම බලවත් වරදක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට අහිතකර මෙවන් තත්ත්ව පාසල්වල ක්‍රියාත්මක වන්න විවිධ හේතු තියෙනවා. දරුවන්ට හරිම අහිතකරයි මේ වගේ ගුරුවරු සිටින එක. එහෙනම් මා පසුගිය සැසියේදී පෙන්වා දුන් ආකාරයට විදුහල්පතිවරුන් කළමනාකරණ භූමිකාවෙන් මිදිලා පරිපාලන භූමිකාවක හිරව සිටීම මේ සඳහා ප්‍රධාන හේතුවක්. මංගිය සැසියේ නායකත්වය හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඊට පහලින් තියෙනවා කිව්වා කළමනාකරණය මැනේජ්මන්ට් කියන එක. ඒ කළමනාකරණයේ කොටස් දෙකක් තියෙනවා කිව්වා සංවර්ධනය හා පරිපාලනය. පරිපාලනය කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන්. යම් කිසි කෙනෙක් පරිපාලනය විතරක් කරනව නම් එයා නරතු කළමනාකරුවෙක් කිව්වා. මේන්ටනන්ස් මැනේජර් කෙනෙක් කියලා කිව්වා. එයා නරතු කළමනාකරුවෙක් කියලා කිව්වා. අන්න එහෙනම් මෙතෙන්ට විදුහල්පති වග කියන්න ඕන. දැන් බලන්න මේ නිසි බලපත්‍රයක්වත් නොමැතිව යම් කිසි කෙනෙක් මහපාරේ වාහනයක් පදවනවා වගේ වැරදි ක්‍රියාවක් නම් මේ ගුරුරුන් කරන්නේ. මේක දරුවන්ට අහිතකර තත්ත්වයක් නම් මේ තත්ත්ව පාසල්වල තාමත් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වන්නට බලපාලා තියෙන හේතු තමයි අපි විමසන්නේ. එන් එක හේතුවක් තමයි අපේ විදුහල්පතිවරුන් කළමනාකරණ භූමිකාවෙන් විදිලා අර පරිපාලන භූමිකාවක හිර වෙලා සිටීම. අපි ඒකට කියනවා නගත්තු කළමනාකරුවෝ බවට පත් වෙලා එදිනදා වැඩ කරමින් තමන්ගේ ආයතන තමන්ගේ පාසල පවත්වාගෙන යාම තමයි මේ අය කරන්නේ. ගුරු මණ්ඩලය මැනවින් හඳුනාගෙන නිසි පරිදි දිශාභිමුඛ කිරීමට මේ චර්යාව මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ. මොවුන් වැඩි වැඩියක් කරන්නේ කොන්ත්‍රාත්තල. ගොඩනැගිලි හදනවා, තාප්පු හදනවා, ස්විමින් පූල් හදනවා. එහෙනම් ගුරු මණ්ඩලය හඳුනාගෙන නැහැ. ගුරු මණ්ඩලයේ මේ බලපත්‍රේ නැති අය ඉන්නවා කියලා දන්නේත් නැහැ ඒගොල්ලෝ. ඒ නිසා නිසි දිශාභිමුඛ කිරීමක් කරන්න ලැබිලත් නැහැ. අන්න එහෙනම් එතකොට මේ ඕනෑම පාසලක් තුළ සිදු විය යුතු අඛණ්ඩ ගුරු සංවර්ධන අවස්ථා සීමා කිරීමටත් මේ තත්ත්වය හේතු වෙනවා. දැන් අපි කියනවා ඕනම පාසලක් විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් ඒගොල්ලෝ ලෑස්ති කරන්න ඕනේ කන්ටිනියස් ටීචර් ඩිවලොප්මන්ට් කියලා එකක්. අඛණ්ඩ ගුරු සංවර්ධන, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය කියලා කියනවා. එතකොට යම් යම් ක්‍රම පිළිවෙත් දාන්න ඕනේ ඉස්කෝලේ ඇතුලේ ගුරුරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා. එතකොට අර විදුහල්පති අර වගේ කෙනෙක් නම් එයා නරස්තු කළමනාකරුවෙක් නම් තනිකරම පරිපාලනයේ හිර වෙච්ච කෙනෙක් නම් සංවර්ධනයේ තනිකරම නියෝජ්‍ය විදුහල්පති කෙනෙකුට පවරලා නම් එයා ඉන්නේ. ඒ වගේ පාසල්වල එතකොට මේ ගුරුවරුන් හඳුනාගෙන මේ වැරදි පැත්තට යන ගුරුවරුන් හඳුනාගෙන ඒගොල්ලෝ දිශාභිමුඛ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඕනම පාසලක සිදු වෙන්න ඕන අඛණ්ඩ ගුරු සංවර්ධන වැඩසටහන් ඒ අඛණ්ඩ ගුරු සංවර්ධන ක්‍රියාවලිය සීමා කරන්නත් මේ විදුහල්පතිවරුන්ගේ මේ ක්‍රියාකාරීත්වය හේතු වෙනවා. ඒගොල්ලෝ නැගත්තුට විතරක් සීමා වෙලා ඉන්නෝ නම් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මේ අඛණ්ඩ ගුරු සංවර්ධනය සඳහා ගුරුවරුන්ට අවස්ථාව ලබා දෙන්න. එහෙනම් ඒ අවස්ථාව බිහිවීම සීමා වෙලා තිබෙන බවයි මේ කියන්නේ. විදුහල්පති උපදේශන නායකත්වයේ අපි ඒකට කියනවා ඉන්ස්ට්‍රක්ෂනල් ලීඩර්ෂිප්. ඒක හරිම වැදගත් විදුහල්පතිවරයෙකුට විදුහල්පති භූමිකාවේ වැදගත් කොටසක්. ප්‍රින්සිපල්ස් ඉන්ස්ට්‍රක්ෂනල් ලීඩර්ෂිප්. ප්‍රින්සිපල් ඉස් ඇන් ඉන්ස්ට්‍රක්ෂනල් මැනේජර් කියනවා. විදුහල්පති උපදේශන නායකයෙක් උපදේශන කළමනාකරුවෙක් කියලා කියනවා. එහෙනම් මේ උපදේශන නායකත්වය බිඳවැටීම යටතේ විදුහල්පතිගේ උපදේශන නායකත්වයේ බිඳවැටලා නම් මුලින්ම සිදුවන්නේ පන්ති කාමර මට්ටමේ සිදුවිය යුතු සායනික අධීක්ෂණ කටයුතු අඩාල වීම. අපි කියනවා ක්ලිනිකල් සුපර්විෂන්. පන්ති කාමර මට්ටමේ සිදුවෙන්න ඕනේ ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය නිරීක්ෂණය කරලා
ඒගොල්ලන්ගේ රෝග හඳුනාගෙන පිළියම් කරන්න ඕනේ සායනයකට ගියා වගේ තත්ත්වයක්. අන්න ඒ සායනික අධීක්ෂණ කටයුතු අඩාල වෙනවා විදුහල්පති හරියට හරි කාර්ය නැඹුරුවක නොසිටින විට. කළමනාකරණය වෙනුවට කළමනාකරණයෙන් කොටසක් වෙච්ච එදිනදා කටයුතු විතරක් ඉවත් කරන කෙනෙක් බවට පත් වෙනකොට අධීක්ෂණයේ තරමටම විධිමත් නොවුවත් අධීක්ෂණයකට අධීක්ෂණයට යම් තරමකට සම්බන්ධතා දක්වන උපාධ්‍යාය කරන කටයුතු වලට මේ தත්වය එල්ල කරන්නේ බලවත් පහර. මේ උපාධ්‍යාය කරන්නේ කියන එක බුදු දහමෙන් ගත්ත වචනය. උපාධ්‍යාය හැම භික්ෂුවකටම මම එක් වගේ පියෙක් වගේ රැකවරණේ ලබා දෙන තවත් භික්ෂුවක් ඉන්නවා. ආ ආරක්ෂා කරන මඟ පෙන්වන කෙනෙක් ඉන්නවා. එයාට තමයි උපාධ්‍යාය කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා මෙන්ටෝ කියලා. එහෙනම් උපාධ්‍යාය කරන්නේ කියන්නේ මෙන්ටරින්. අධීක්ෂණයේ තරමට මේක විධිමත් වෙන්නේ නැහැ. නමුත් අධීක්ෂණයට යම් සම්බන්ධතාවක් මේකට තියෙනවා. මොකද්ද මේ ක්‍රියාවලිය උපාධ්‍යාය කරන්නේ කියන එක. එහෙනම් උපාධ්‍යාය කරන කටයුතු සිදු වෙන්නේ නැහැ විදුහල්පති අර නැවතු කළමනාකරුවෙක් බවට පත් වෙලා ඉන්නෝ නම් ඒකට වැදින්නේ බලවත් පහරක්. උපාධ්‍යාය කරන්නේදී සිදුවන්නේ මවෙකු හෝ පියෙකු ලෙස සමීපව කටයුතු කළ හැකි පරිණත ගුරුවරේ සෑම නවක ගුරුවරයෙකු වෙනුවෙන්ම පත්කිරි. ගුරු වෘත්තියට පළමුවෙන් පිවිසෙනකොට එයා නවකේ ඒ නවක ගුරුවරුන්ගේ භාරකාරත්වය දෙනවා වැඩිහිටි ගුරුවරයෙකුට පරිණත ගුරුවරයෙකුට. උපාධ්‍යායක විදිහට කටයුතු කරන මවෙකු පියෙකු විදිහට මේ නවක පුද්ගලයා රැක බලා ගන්න. වෛද්‍යවරේ රෝගියෙකු පරීක්ෂා කර රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරන්න අප වගේ මේ උපාධ්‍යායත් කටයුතු කරන්න. උපාධ්‍යාය කියන්නේ මෙන්ට මේ ක්‍රමයට කියනවා මෙන්ටරින්. උපාධ්‍යාය කරන්නේට කියන්නේ මෙන්ටරින්. එහෙනම් මොකක්ද එයා කරන්න ඕනේ? වෛද්‍යවරයෙක් රෝගියෙකු පරීක්ෂා කරලා රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරන්න වගේ මේ උපාධ්‍යායත් අර තමාට ලැබී තියෙන ගුරුවරයා එක්ක වැඩ කරලා එයාගේ හැකියාව හැකියාව හඳුනගෙන රෝග හඳුනගෙන එයාටත් ඒ දෙන රෝග වලින් මිදෙන්න අපි එයාටත් උදව් කරන්න ඕනේ. විදුහල්පතිගේ උපදේශන නායකත්වයේ බිඳ වැටෙනකොට ඉන්ස්ට්‍රක්ෂනල් ලීඩර්ෂිප් කියන එක බිඳ වැටෙන විට අඩාල වන තවත් ගුරු සංවර්ධන අවස්ථා ආශ්‍යක්ම තියෙනවා. එතකොට ඕනම් පාසලක ගුරු සංවර්ධන අවශ්‍යතා ඇති කිරීම විදුහල්පති උපදේශන නායකත්වයේ කාර්යභාරය. එතකොට ඒක බිඳ වැටෙනකොට අර පාසල් මට්ටමින් ලබන්න තියෙන ගුරු සංවර්ධනය ගුරුන්ට ලැබෙන්නේ නැහැ. ඒක දරුවන්ට අහිතකර විදිහට බලපාන. එනම් විදුහල්පති උපදේශන නායකත්වයේ බිඳ වැටෙනකොට බිඳ වැටෙන තවත් ගුරු සංවර්ධන කටයුතු රාශියක්ම තියෙනවා. ආදර්ශී ගැන්වීම් වලට ඉඩ සලසන ගුරු සාකච්ඡා සංවිධානය කිරීම. අපි දන්නවා හොඳ නායකයෝ ඉන්න තැන්වල ගුරු සාකච්ඡාවේ වාරයකදී සෑම වෙලාවකම එක ගුරුවරයෙකුට දෙනවා ආදර්ශ පාඩමක් ක්‍රියාත්මක කරන්න. මේක රොටේට් වෙනවා. එක එක දවසට එක එක ගුරුවරුන්ට මේක පැවරෙන්නේ. අර උදේ රැස්වීමේදී කතාව පැවරනවා වගේ. එහෙනම් ආදර්ශ ඉගැන්වීම් වලට ඉඩ සලසන ගුරු සාකච්ඡා සංවිධානය කිරීමක් මේ පාසල් වල කෙරෙන්නේ. පරමාදර්ශී චරිත ඇසුරෙන් ඉගෙනීම. ඒ වගේම සහෘදයින් නිරීක්ෂණය. මේ වගේ කාර්යයන් කෙරෙන්නේ. පරමාදර්ශී චරිත කියන්නේ රෝල් මොඩල්ස්. ඒ වගේ කට්ටිය හොයාගෙන. ඒ වගේ කට්ටියගේ ඇසුරේ. ඒගොල්ලන්ගේ ආදර්ශ ගන්න පුළුවන් කමක් මේ වගේ පාසල් වල ගුරුන්ට ලැබෙන්නේ. රෝල් මොඩල්ස් ඇසුරේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම සහෘදයින් නිරීක්ෂණය කිරීම. පියර් ඔබ්සර්වේෂන්. එතකොට පියර් කියන්නේ ළමයින්ට. ඒ කියන්නේ සමවයස් කණ්ඩායමට. එතකොට කොලීජ් කියන්නේ සහෘදයට. සහෘදයට පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ කොලීජ්. සමවයස් කණ්ඩායමට නම් පාසලේ පියර් කියලා පාවිච්චි කරනවා. ඉතින් හැබැයි ඒ කොලීජ්ස්ලා ඔබ්සර්ව් කිරීම. පියර් ඔබ්සර්වේෂන් කියලත් කියන්න පුළුවන් ළමයින්ගේ මට්ටමේ. සහෘදයන් නිරීක්ෂණය කරලා. සමවයස් කණ්ඩායමේ වෙනත් අය නිරීක්ෂණය කරලා. ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. අනියම් කණ්ඩායම් සාකච්ඡා වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉන්ෆෝමල් ගෲප් ඩිස්කෂන්. බලන්න ගුරුවරුන්ට කොච්චර එකතු වෙන්න පුළුවන්ද කියලා. කිසියම් ශ්‍රේණියක විවිධ විෂයන්ගේ උගන්වන කට්ටියට එකතු වෙලා කතා කරන්න පුළුවන්. විවිධ ශ්‍රේණි වල එකම විෂය උගන්වන අයට එකතු වෙලා කතා කරන්න පුළුවන්. ඒ සඳහා ඉඩකඩ පාසලේ තියෙන්න ඕන. ගුරුවරුන්ට හමු වෙන්න තැන් තියෙන්න ඕන. අපි කියනවා ඉන්ෆෝමල් ගෲප් ඩිස්කෂන්ස් වලට අවස්ථාව ලැබෙන්නේ කියලා. වෙනත් පාසල් වල ගොඩනැගී තිබෙන හොඳ පුරුදු අධ්‍යයනය වැනි ක්‍රමවලින් ඉගෙනීමත් ඉගෙනීමටත් අවස්ථාව ලැබෙන්නේ.
good practices කියන වචනේ හැම පාසලකම හොඳ පුරුදු තියෙනවා. එහෙනම් පාසල් අතර තියෙන මේ හොඳ පුරුදු බෙදා හදාගෙන තමන්ගේ පාසල දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. learning from good practices කියන එක සිදු වෙන්නේ නැහැ. පාසල් පාදක ගුරු සංවර්ධනය. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ school based teacher development. කලකට උඩදී පාසල් වලට හඳුන්වා දීලා තිබුණත් මෙයද පරදායකව ක්‍රියාත්මක වන බවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. එනම් පාසල් මට්ටමේ ගුරු සංවර්ධනයක් අවධාරණය කර අපි දන්නවා පුහුණු වින් වලට ගියාම පාසලේ කට්ටි එකට ඉන්නේ නැහැ. එක එක පුහුණු වින් වලට එක එක කට්ටි යනවා. ඒගොල්ලෝ එක එක අදහස් පාසලට ගේනවා. මේවා බෙදා හදා ගැනීමක් පාසලේ සිදු වෙන්නේ නැහැ. නමුත් අද හොඳයි කියලා කියන්නේ පාසල සමස්තයක් වශයෙන් අරගෙන සම්පත්දායකයෝ උදලා ඒ ගුරු පිරිස එක කණ්ඩායමක් වශයෙන් පුහුණු කරන එක. එහෙනම් පසුගිය කාලේ පාසලට හඳුන්වා දුන්න වැඩසටහන තමයි school based staff development. හැබැයි ඒකත් හරියට ක්‍රියාත්මක වෙන බවක් අපට පේන්නේ නැහැ. මේ මෙම වැඩසටහන් යටතේ බොහෝ විට ගුරුවරුන්ට සිදුවන්නේ යහපත් කාලීන නොවු උගතෙකුගේ කතාවකට සවන් දී බොහෝ අය ඇවිල්ලා කතා පවත්වනවා. යහපත් කාලීන වෙල නැහැ. තාම ඉන්නේ 19 වෙනි සතවර්ෂයේ. 21 වෙනි සතවර්ෂයේ ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. එහෙනම් යහපත් කාලීන නොවු උගතෙකුගේ කතාවකට නම් ගුරුවරුන්ට සවන් දෙන්න සිදු වෙන්නේ මේ පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් කිසිසේත්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ හැෙන කතාවත් බොහෝ විට ඉගෙනුම හා ඉගැන්වීමට ඍජු සම්බන්ධයක් නැති ළමා අපචාර මද්ද්‍රව්‍ය උදුර ගුරු ආචාර ධර්ම විනය පාලනය වැනි මාතෘකාව ඔස්සේ සිදුවන්න පරිබාහිර කරුණු. එතකොට වඩාත් වැදගත් වෙන්නේ පන්ති කාමර ක්‍රියාවලියේ ඉගෙනුම ඉගැන්වීම ක්‍රියාවලිය. ඒකට සම්බන්ධව කිසි දෙයක් කතා කරන්නේ 21 වෙනි සතවර්ෂයේ ඉගෙනුම ඉගැන්වීම ක්‍රමෝපාදන අදහස් දක්වන්නේ. එනම් මේ යාවත් කාලීන වෙච්ච නැති උගතුන් ඇවිල්ලා බොහෝ විට කතා කරන්නේ පරිබාහිර කතා ළමා අපචාර මද්ද්‍රව්‍ය උදුර ගුරු ආචාර ධර්ම විනය පාලනය වැනි මාතෘකාව ඔස්සේ සිදු කරන කතා තමයි පාසල් වල අපට දකින්න ලැබෙන්නේ. ඒ නිසා පාසල් පාදක ගුරු සංවර්ධනය සතුටුදායකව සිදෙනවා කියලා අපිට සතුටු වෙන්න බැහැ. වර්තමාන අධ්‍යාපන ක්‍රමය නගා සිටුවන්නේ නම් මේ සියලු තත්ත්ව වෙනස් විය යුතුයි. ගුරුරුන්ගේ හැකියා දියුණු කිරීමේ විවිධ වැඩසටහන් පාසල් මට්ටමේ ආරම්භ විය යුතුයි. මේ වැඩසටහන් වලට කාර්ය මූල පර්යේෂණ, ඇක්ෂන් රිසර්ච්, කත්්‍ය වේක්ෂණ, රිෆ්ලෙක්ෂන් වැනි ස්වයං ඉගෙනුමට සෙල්ෆ් ලර්නින් ටෙක්නික්ස් ඒවා ස්වයං ඉගෙනුමට ඉඳ සලසව විවිධ ක්‍රම පිළිවෙත් ඇතුළත් විය යුතුයි. මෙසේ ඉගැන්වීමේ හැකියා වඩවා ගන්නා ගුරුරුන්ට ඉගැන්වීම ක්‍රියාජනක කාර්යයක් බවට පත්වීමට තියෙන ඉඩකඩ වැඩි කියලා කියන්න පුළුවන්. ඒ අනුව මේ ගුරුවරුන් දිනපතා පාසල් එන්න, පාසල් ආරම්භයට කලින් පාසලට පැමිණ සිටින්න, තීරුවට පන්තියට යන්න, ඉගැන්වීම සඳහා පූර්ව සූදානමක් ඇති කරගන්න වැඩි උනන්දුවක් දක්වන බවයි කියන්නද කියන්නේ. අන්න ඒකයි self learning opportunities. ස්වයං ඉගෙනුම් අවස්ථා පාසලට වැඩි කරන්න පුළුවන්. කාටද පුළුවන් හොඳ කළමනාකරුවෙකුට. ඒ කියන්නේ සංවර්ධනයයි පරිපාලනයයි දෙකම කරන්න සූදානම් කෙනෙක්. ඊටත් වඩා පුළුවන් හොඳ නායකත්වයකට. අන්න එහෙනම් ඒ වගේ විදුහල්පතිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ විශ්වයන් ඉගෙනුම් අවස්ථා වැඩි වෙනකොට මොකද වෙන්නේ? ගුරුවරුන්ට පුළුවන් ඉගැන්වීම ප්‍රියජනක කාර්යයක් වට ගුරුවරුන්ටපත් වෙනවා. අන්න එහෙම වුණාම දිනපතා පාසල් එන්න ඒගොල්ලෝ විශ්වයන් පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඕනකමක් ඇති වෙනවා සීනුවට කලින් පාසලට එන්න. ඒ වගේම සීනුවට පන්තිවලට යන්න සමාදේකින් කරව පන්තිවලට යන්න ඉගැන්වීම සඳහා පූර්ව සූදානමක් කරගන්න වැඩි පිරිසක් උනන්දු වෙනවා. මෙන්න මේ වගේ හොඳ විදුහල්පති කල්පනාකරණයක් ඇස්සේ ඉගෙනුම් අවස්ථා පාසල ඇතුලේ ගුරුවරුන්ට සකස් කළගෙන අද අපි කතා කරන්නේ ගුරු සංවර්ධනය ගැන ප්‍රධාන වශයෙන්. ගුරු සංවර්ධනයේ ශිෂ්‍ය සංවර්ධනයේ සදීම බලපාන දෙයි. අදර නියමිත සැසිය අවසන් කරන්න මත්තෙන් තවත් පුද්ගල හැකියා දෙවක් ගැන අප කතා කළ යුතු තිබෙනවා. මින් පළමු වෙන්න ස්වයං විනය self discipline. ස්වයං විනයෙන් යුතු අය හොඳ දේ නරක දේ වෙන් කර ගන්න ගන්න to differentiate the good from the bad. හරි දේ වැරදි දේ වෙන් කර ගන්නත් ගන්න to differentiate the correct from the incorrect. හරි දේ correct වැරදි දේ incorrect. මේ අය නරක දේ වැරදි දේ කරන්නේ නැහැ. හොඳ දේ හා හරි දේ පමණක් කරන්න උත්සාහවත් වෙනවා. ඇතැම් පාසල් වලට ගිය විට
අපට පේන්නේ විත්ති පුරායලල තියෙන නීති රීති මාලා දරුවන් සමග කටයුතු කරන අය සිදු කළ යුත්තේ නීති රීති පනවල දරුවන් පාලනය කිරීම නෙවෙයි හරි දේ හොඳ දේ දරුවන්ට පෙන්වලා දීලා දරුවන් යහමගට ගැනීම ඒ වගේම ගුරුවරුන් පාලනයට මේ නීති රීති වලින් කරනවට වැඩිය අපට self discipline ඇති කරන ඕන plan විනය ඇති කරන ඕන කොහොමද ඇති කරන්නේ හොඳ දේ නරක දේෙන් වෙන් කරලා දකින්න සලස්වන හරි දේ වැරදි දේෙන් වෙන් කරලා දකින්න සලස්වන එහෙනම් ගුරු සිසු දෙපාර්ශ්වයේම විනයවත් කරන්න අපට මෙන්න මේ විදිහට හැකි වෙනවා කියන එක තමයි මා කියන්නේ කාර්යයක නියුක්ත කෙනෙකුට තිබිය යුතු තවත් උනන්දුවක් දරා ගැනීමේ හැකියාව දරා ගැනීමේ හැකියාවට කියනවා එන්ඩියරන්ස් කියලා කියනවා මේ අන්තිම කාරණා දෙක කියන්නේ මේ self discipline අපි කතා කරා commitment ගැන දීර්ඝ වශයෙන් කතා කරා ගුරු සංවර්ධනයට සම්බන්ධ කරලා ඊළඟට self discipline සංවිනය ඊළඟට දරා ගැනීම හැකියාව endurance මේ කාරණේ සම්බන්ධයෙන් කතා කිරීමේදී කාන්තා පාර්ශ්වය ඉදිරියෙන් ඉන්න පුරුෂ පක්ෂයට වඩා කාන්තාවන්ට දරා ගැනීම හැකියාව වැඩි බටහිර රටවල ජීවත් වන අය සමග සසඳන විට නැගෙනහිර ලෝකයේ ජීවත් වන අපත් ඉදිරියෙන් සිටින ඉස්තන් වර්ල්ඩ් එකට වඩා ඉස්ට් එකේ ඉන්න ඉස්තන් වර්ල්ඩ් එකේ ඉන්න මේ දරා ගැනීම හැකියාවෙන් ඉදිරියේ ඉන්නවා කියලා කියන්නේ. රැකියාව සඳහා දැන්වීම පළ කරන ඇතැම් බටහිර රටවල් දරා ගැනීම හැකියාව ගැන විසඳුම්. අර දැන් මේ මොකද අපි ඉන්ටර්වියු එකට යනකොට අපි ආයතුම් කරනකොට රැකියාවකට ඒ ආයතුම් පත්‍රයෙම ලියන්න ඕන. අපිට කොච්චර දරා ගැනීම හැකියාවක් තියෙනවද කියලා. ඇයි එහෙම දරා ගැනීම ගැන විමසන්නේ? එකට හේතුව තමයි වැඩ වැඩි වෙන විට වැඩ කොට කැසෙන විට බොහෝ අය ක්‍රමතේපත් වෙලා රැකියාවෙන් සමු ගන්න බලන නිසා අනේ රැකියාවෙන් සමු ගන්න ඕන නම් වැඩි පිළිසක් බඳව ගන්නවා වරුද්දක්වත් ඉන්නේ රැකියාව හැරයන් අපි ඒකට කියනවා ස්ටාෆ් ටර්නෝවර් කියලා ඒක ආයතනයකට කරදරයක් නැවත නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවීමින් පත්‍රවල දැන්වීම දමමින් මේක කරන්න අමාරුයි ඒ විශාල මිලාදික වැඩක් ඒක නිසා ආයතන බලන්නේ තමන් බඳවා ගන්න පිළිස් ආයතනයේ සඳව ගන්න. නමුත් කැපවීම මේ. නමුත් මේ දරා ගැනීම හැකියාව නැති නිසා වැඩ වැඩි වෙනකොට වැඩ ගොඩ ගහනකොට මේ අය ක්‍රමතේට පත් වෙලා රැකියාවෙන් සමු ගන්නවා. ස්ටාෆ් ටර්නෝවර් එකක් ඇති වෙනවා. නමුත් සංවර්ධනය වන රටක බොහෝ දුෂ්කරතා මැද හැදී වැඩි සිටින අපට මේ වගේ අභියෝග ජය ගැනීම එතරම් අපහසු නෑ. මම ඔබට උදාහරණයක් දුන්නේ බටහිර රටකින් ඒ බටහිර රටවල් වල නිතිපතා කරන දෙයක් තමයි සේවකයන් බඳව ගන්නකොට ඒගොල්ලගේ දරා ගැනීම හැකියාව ගැන විශ්වාසනවා එන්ඩියරන්ස් කියන එක ගැන විශ්වාසනවා එතකොට අපි ප්‍රකාශ කරන්න ඕනේ අපිට දරා ගැනීම හැකියාව තියෙනවා කියලා ඒ මොකද එහෙම කරන්නේ අර හැකියාවෙන් සමු ගන්න පිළිස පාලනය කරගන්න ස්ටාෆ් ටර්නෝවර් එක පාලනය කරගන්න තමයි අපි එහෙම කරන්නේ පුද්ගල හැකියා සංවර්ධනය ගැන කතා කරන අවස්ථාවලදී බොහෝ අය කියා සිටින්නේ මෙය ඉහළ සිට පහළට සිදු කළ යුතු කාර්යයක් බව. දැන් පුද්ගල හැකියා තමයි මේ අපි කතා කරලා 10ක්ම මෙතන තියෙනවා. අද අපි 3යි කතා කළේ. මුවාක් දිගට කතා කළා කමිට්මන්ට් ගැන. පසුගිය දවසේ දිගට කතා කළා රෙස්පොන්සිබිලිටි ඇකවුන්ටබිලිටි ගැන. එතකොට මේ පුද්ගල හැකියා සංවර්ධනය ගැන කතා කරනකොට බොහෝ අය මොකද්ද කියන්නේ? ඉහළ ඉඳලා පහළට මේක වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. මේ සඳහා ඔවුන් උදාහරණයක් ගන්නේ ගොඩනැගිල්ලක හුණු ගෑම සිදු වෙන ආකාරය. ඒකලා කියනවා ගොඩනැගිල්ලක හුණු ගාන්නේ උඩින් නම් පහළට. ඒ නිසා මේ පුද්ගල සංවර්ධනය කරනකොට දූරාවලිය උඩින් නම් පහළට මේක කෙරෙන්න ඕනේ. නමුත් අධ්‍යාපනයේ සම්බන්ධව නම් මේ ක්‍රමය එතරම් සුදුසු වන්නේ නැහැ. මන්ද අධ්‍යාපනයේ සසු පිරිස සමග සසඳන විට වඩාත්ම ආදර්ශවත් යුත්තේ දරුවන් සමග වැඩ කරන පන්තිවලට නායකත්වය දෙන ගුරුවරුන් නිසා රට ඉල්ලා සිටින වෙනස ඇති කිරීමට නම් මේ ගුරුවරුන් පරමාදර්ශී චරිත බවට පත් වෙමින් දරුවන් යහමගට ගැනීම හැකි ඉක්මනින් ඇරඹීම අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒකයි අපට උඩින් පටන් අරන් පහළට යන්න බැරි උඩ කට්ටියගේ පුද්ගල හැකියා හදලා පහළට එන්න බැරි පහළින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ නිසා. මොකද ළමයි සමග වැඩ කරන පන්තිවලට නායකත්වය දෙන ගුරුවරුන් ඒගොල්ලන් පරමාදර්ශී චරිත බවට පත් වෙන්නට ඕන. රට ඉල්ලා සිටින වෙනස ඇති කරන්න නම් ගුරුවරුන් පරමාදර්ශී චරිත රෝල් මොඩල්ස් බවට පත් වෙන්න ඕන. පත්ලා දරුවන් යහමගට ගැනීම
හැකි ඉක්මනින් ඇරමීම අත්‍යවශ්‍ය වෙන නිසා අර කවුරුත් කියන්නා වගේ කවුරුත් ඉල්ලන්නා වගේ උඩ සිට පහළට කුණු ගෑම සුදුසු නෑ කියන එක තමයි ඒ ඒ විදිහට කරන්න බෑ මේ පුද්ගල සංවර්ධන හැකියා වැඩි දියුණු කිරීම කියන කාර්යය කුණු ගාන ක්‍රියාවක් වගේ කරන්න බෑ පහළ ඉන්න ගුරුතුරුන් ඉස්සෙල්ල උපවත් කිරීම අවශ්‍ය වෙනවා ඒගොල්ලෝ රෝල් මොඩල් බවටපත් කිරීම පරමාදර්ශී චරිත බවටපත් කිරීම අවශ්‍ය වෙනවා අද දවසේ සතිය අපිට කියන්න තියෙන එච්චරයි අපි දැන් අර ඉංග්‍රීසි පද්ධතිය කළා මේ සතිය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපි හුඟක් කතා කළේ ටීචර් කමිට්මන්ට් කියන එක ගැන ටීචර් කමිට්මන්ට් කියන්නේ ගුරු කැපවීම රිසර්ච් ලිටරචර් පර්යේෂණ සාහිත්‍ය මං පර්යේෂණ සාහිත්‍ය පෙන්වා දෙන කරුණු කීපයක් තමයි අද සැලකිල්ලට ගත්තේ එතකොට මේ පළවෙනි කාරණේ රිසර්ච් ලිටරචර් වලින් තමයි ගත්තේ පර්යේෂණ සාහිත්‍ය එතකොට ගුරු උරු වෘත්තිකයෝ වෙන්න ඕන ප්‍රොෆෙෂනල්ස් වෙන්න ඕන ඒගොල්ලෝ ළඟ වෘත්තික භාවයේ තියෙන්න ඕන ප්‍රොෆෙෂනලිසම් කියන්නේ වෘත්තික භාවයක ඒ එනම් ගුරු උරු වෘත්තිකයන් කරන්න වෘත්තික ආයතන බිහිවෙලා තියෙනවා අපේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය පාසල් අධ්‍යාපන පද්ධතිය ප්‍රධානතම ප්‍රයිම් ඕගනයිසේෂන් එක වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඒක උත්සීය සංවිධානයක් වශයෙන් හඳුන්වන ඉට්ස් අ ප්‍රොෆෙෂනල් ඕගනයිසේෂන් මං කෝ 1985 අංක 28 දරන පනතින් මේ ආයතනයේ බිහි වුණේ මේ ගුරුරුන්ගේ වෘත්තික භාවයේ දිනු කිරීම ප්‍රධාන අරමුණක් කරගෙන වෘත්තික සංවිධානය විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සංවිධානය මේක තමයි පාසල් අධ්‍යාපනය හා සම්බන්ධ සියලුම පිරිසල වෘත්තික භාවයේ වැඩි දියුණු කරන්න තියෙන සංවිධානය ඊළඟට ටීචර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එනං මේ වගේ සංවිධාන ගුරු සංවර්ධන වැඩසටහන් සංවිධානය කරන සැලසුම් කරන ඒ වැඩසටහන් වල තියෙනවා ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එක සායුගික සංරචකයක් තියෙනවා ඒ සංරචකයේ ඇතුලේ ප්‍රැක්ටිකල් කෝසස් සායෝගික මේ පාඨමාලා තියෙනවා මේ වචන දැන් මේ විදිහට පාවිච්චි කරනවා ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක හදුනට පස්සේ අපිට ඕනෝන වචන ඕනෝන වෙලාවට පාවිච්චි කරන්න බෑ වැඩසටහනක් ඇතුලේ තියෙනවා මේ පාඨමාලා තියෙන වැඩසටහනක් ඇතුලේ ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් කෝසස් එනං අපි කියනවා ගුරු සංවර්ධන පාඨමාලාව ඇතුලේ විශාල සංරචකයක් තියෙනවා න්‍යායාත්මක සංරචකයක් වගේම ප්‍රායෝගික සංරචකයක් තියෙනවා ඒ සංරචකයේ තියෙනවා විවිධ පාඨමාලා මෙන්න එකක් තමයි මොඩල් ටීචින් ආදර්ශ ඉගැන්වීම එහෙම නැත්නම් ආදර්ශ පාඩම් කියලා කියනවා මොඩල් ටීචින් ආදර්ශ ක්‍රියාකාරකම් කියලා අද දවසේ වඩා සාර්ථකව කියනවා මොඩල් ටීචින් ඊළඟට ටීචින් ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ප්‍රායෝගික ඉගැන්වීම ඒ දෙකේදීම පත්‍යවේක්ෂණයට ඉඩකඩ තියෙනවා මේ ඔක්කොම ප්‍රායෝගික කටයුතු එතකොට මේවයි තියෙන වෙනස තමයි මේ මොඩල් ටීචින් වලින් පටන් ගන්න පුළුවන් ඒක උදව් වෙනවා ප්‍රායෝගික ඉගැන්වීම සාර්ථක කරගන්න එහෙනම් මේ කාර්ය දෙකේදීම පත්‍යවේක්ෂණය දෙන්න ගුරුන්ට සිදු වෙනවා මේ මොඩල් ටීචින් වලදී ගුරුවරයා උගන්වන්නේ අධීක්ෂක වරුන්ගෙන් හා සහෘදයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් ඉදිරියේ විශාල පිරිසක් බලන් ඉන්නවා මේ ගුරුවරයාගේ ඉගැන්වීම මේ පිරිසේ ඉන්නවා සුපර්වයිසර්ස්ලා අධීක්ෂකවරු කලීග්ස්ලා කියන්නේ සහෘදය ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා මේ ඉගැන්වීම නිරීක්ෂණය කරලා ප්‍රතිපෝෂණ ඉදිරි පෝෂණ ලබා දෙනවා ඒ උගන්නපු ගුරුවරයාට වඩා ශක්ති සම්පන්න කෙනෙක් වශයෙන් එයාට දියුණු වෙලා එයාගේ ප්‍රායෝගික ඉගැන්වීම සාර්ථක කරගන්න මේ වගේ සංවාද උදව් වෙනවා එතකොට අපි කියනවා ගුරුවරුන්ට ගැටළු වෙච්ච ජීවත් වෙන්න බෑ තමන්ගේ රාජකාරී ස්ථානයේ තමන්ගේ පන්ති කාමරවල ගැටළු දැක්කම ස්මෝල් ස්කේල් රිසර්ච් කරන්න ඕනේ කුඩා පරිමාණ පර්යේෂණ අන්න එක උදාහරණයක් ඇක්ෂන් රිසර්ච් කාර්ය මූල පර්යේෂණ ක්‍රියා මූල පර්යේෂණ මේ පර්යේෂණ පටන් ගන්න ගැටළු හඳුනා ගැනීම ප්‍රොබ්ලම් කියන්නේ ගැටළුවට ඒ ගැටළුව සම්බන්ධව හොයා බලන තත්ත්වයක් කරනවා ප්‍රී ස්ටේටස් ඇනලිසිස් පූර්ව පෙර තත්ත්ව විශ්ලේෂණය කියලා කියනවා පෙර තත්ත්ව විශ්ලේෂණය ප්‍රී ස්ටේටස් ඇනලිසිස් එහෙනම් අපි මේ ගැටලුවට හේතු වෙනවා ඇයි මේ ගැටලුව ඇති වුනේ ඒ හේතු වශයෙන් අපි උපාය මාර්ග හඳුනගන්නවා එහෙනම් ළමයි ඉස්කෝලේ එන්නේ නැත්තේ ඉගැන්වීම ප්‍රියජනකන වෙලා නෙවෙයි නං ඔන්න දැන් ගුරුවරයා හිතන්න ඕනේ මම මගේ ඉගැන්වීමේ කාර්යය සිසුන්ට ප්‍රියජනක එකක් බවට පත් කරගන්න අර හේතුවෙන් තමයි උපාය මාර්ගයේ මතුවෙන්නේ ස්ට්‍රැටජිස් කියන්නේ උපාය මාර්ග කාර්ය මූල පරිශීලන කරන අය තමන්ගේ ගැටලු විසඳන්නට අවශ්‍ය උපාය මාර්ග තෝරගන්නවා
එයින් වැදගත් උපාය මාර්ගය අරගෙන මැදිහත් වීමකට මැදිහත් වෙනවා. ඉන්ටර්වෙන්ෂන් කියන්නේ මැදිහත් වීමකට. මැදිහත් වෙලා අපි නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ පසුතත්ත්ව විශ්ලේෂණයක් කරනවා. පෝස්ට් ස්ටේටස් ඇනලිසිස් කියන්නේ පසුතත්ත්ව විශ්ලේෂණය. දැන් බලනවා පෙර තත්ත්වයයි පසුතත්ත්වය සංසන්දනය කරලා බලනවා. පසුතත්ත්වය වඩා දියුණු වෙලා නම් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. අපේ මැදිහත් වීම හොඳයි කියලා. ඒ මැදිහත් වීමම දසුම් පාරක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් උපාය මාර්ගයක් ඔස්සේ ආයි මැදිහත් වෙන්න පුළුවන්. මේ වගේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔස්සේ ගැටලුව විසඳන කම අපට කාර්ය මූල පරිශීලනයේ යෙදෙන්න පුළුවන් බවයි මේ හත්වෙනි කාරණේ කියන්නේ. එතකොට assessment මේ වැඩ කරනකොට අපිට තක්සේරුවට ලක් වෙනවා. ඒ තක්සේරුවට ලක් වෙලා අපිට feedback ඉදිරි පෝෂණ ප්‍රතිපෝෂණ හා feed forward ඉදිරි පෝෂණ ලැබෙනවා. මේ හැම එකෙම දැන් ගුරු අපි තුමු ප්‍රායෝගික ගුරු පුහුණුව කියලා. අපි ප්‍රායෝගික ගුරු පුහුණුව කරනකොට නැත්නම් model teaching කරනකොට ඔව් අපි ඉගන්නන අවස්ථාවේ අපි තක්සේරුවට ලක් වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නකොට අපි තක්සේරුවට ලක් වෙනවා. ඉගෙන ගන්න වෙලාවට තමයි feedback feed forward ලැබෙන්නේ. එතකොට අවසානයේදී ඇගීමක් කළ ලකුණක් දෙනවා. ඒ ලකුණ අපිට උපස්තම්භකයක් වෙනවා. ප්‍රශංසා ලැබෙනවා ඒකත් එක්ක. එතකොට අපිට කියනවා ඉතාල හොඳයි හොඳයි ඒ විදිහට අපිට ඇගීමක ප්‍රතිඵලයක් වශයෙන් උපස්තම්භන ලැබෙනවා. අපි reinforcement උපස්තම්භන ඇගීමට සම්බන්ධ කරලා තියෙනවා. ඉගෙන ගන්න වෙලාවේ කරන්නේ assessment. ළමයි හෝ වේවා ගුරුවරු හෝ වේවා ඉගෙනීමක් ලබන අවස්ථාවේදී තක්සේරුවක් කරන්නේ. තක්සේරුවේදී ලැබෙන දේවල් තමයි feedback ප්‍රතිපෝෂණය, feed forward ඉදිරි පෝෂණය. ඇගීමේදී ලැබෙන දෙයක් තමයි මේ උපස්තම්භන. ඊළඟට අපේ පාඨමාලා ගැන මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන teacher development වලද? Initial professional development program. සේවයට බැඳිලා ආරම්භක වෘත්තිය සංවර්ධන පාඨමාලාවකට සහභාගී වෙන්න පුළුවන්. නිවාඩු වරන් යනවා නම් full time. එහෙම නැත්නම් වැඩ කරන ගමන් සතියන්තවලදී සහභාගී වෙනවා නම් part time. පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කියන වචන දෙකයි මේ ඔබට පෙන්වලා දෙන්නේ. ඊළඟට continuous professional development CPD. අඛණ්ඩ වෘත්තිය සංවර්ධනය. එනම් ආරම්භක වෘත්තිය සංවර්ධනයේ සෑහීමකටපත් වෙන්න බෑ. අපි පිටින් පිට නැවත සංවර්ධනයට භාජනය වෙන්න ඕනේ. විශේෂයෙන්ම 21 වෙනි සතවර්ෂයේ ලොකු වෙනස්කම් වෙලා තියෙන නිසා 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනයේ වෙත අපි සියලු දෙනාම පිළිසෙන්න. අන්න in service teacher development. අපි ඒකට කියනවා සේවාස්ත ගුරු සංවර්ධනය. කොහෙද මේ සේවාස්ත ගුරු සංවර්ධනයේ තියෙන්නේ? teacher centers. ගුරු මධ්‍යස්ථාන 100කට වැඩි සංඛ්‍යාවක් කලාපයකට එක බැගින් පිටලා තියෙනවා. ඊළඟ අපේ රටේ අධ්‍යාපන විද්‍යාපීඨ 18ක් 19ක් තියෙනවා. ඒ වගේම ගුරු සංග ගුරු මධ්‍යස්ථාන 100ට යහපැත්තේ තියෙනවා. තව පරිගණක මධ්‍යස්ථාන තියෙනවා. RESC regional english support centers තියෙනවා. ගුරු විවිධ වර්ගවල ගුරුන් ටිකන ගන්න විවිධ විදිහේ මධ්‍යස්ථාන තියෙනවා. ඊටාම පුතුල අපිට තියෙනවා ඊටාම පුතුල teacher center teacher development network දොස්තරනි කාර්යය. ගුරු සංවර්ධන ජාලයක් තියෙනවා ඉතාම පුළුල් ඉතාම පුසුල කියලා කියනවා. එතකොට මේ අධ්‍යස් අපලන් ජාතික අධ්‍යාපන ආයතනය ගත්තත් මේ ගුරු සංවර්ධනය හා සම්බන්ධ ආයතනවල විවිධ ඌනතා තියෙනවා. deficiencies කියන්නේ ඌනතා. එක ඌනතාවයක් තමයි අධීක්ෂණය බිඳවැටලා, සුපරීක්ෂණ කටයුතු බිඳවැටලා, පෞද්ගලික අංශයේ වගේ ඒවා සාරවත්ව කෙරෙන්නේ. අනිත් එක තමයි සුදුසු නායකයෝ පත් වෙලා නැහැ. විතර හැකියා තියෙන අය නෙමෙයි දේශපාලනික හොඳ කම්මට පත් වෙච්ච නායකයෝ අපට පහුගිය කාලේ පුරාවට මේ නායකයෝ ආයතන වලට පත් වෙනවා දකින්න ලැබුණා. ඒත් ඒගොල්ලන්ගේ වරදින් වෙන්න පුළුවන් මේ වුණතා ඇති වෙන්නේ. එහෙම නැත්නම් සහභාගී වෙන්නන්ගේ අරමුණ වෙනස්. ඒගොල්ලන් ඉගෙන ගන්න ඕනේ, හැකියා ලබන්න ඕනේ. සුදුසුකම තමයි ඒගොල්ලන්ට ඕනේ. කිසියම් සුදුසුකමක් සඳහා සහතිකයක් ලබා ගැනීමයි ඒගොල්ලන්ට ඕනේ. සහතික එක්කිරීමට යොමු වෙච්ච පිරිසකුත් තියෙනවා. එහෙනම් මේ ග්‍රාහක කණ්ඩායම් වලට වගකීමක් තියෙනවා. ස්ටේක් හෝල්ඩර් ගෲප්ස් වලට. ඒ කියන්නේ අධ්‍යාපනය ගැන යම් කිසි උනන්දුවක් තියෙන සීලම දෙනවා. දෙමව්පියන් ඇතුළුව රටේ ඉන්න ඕනම කෙනෙක් අධ්‍යාපනය ගැන උනන්දු වෙනවා නම් එයා ග්‍රාහක කණ්ඩායමේ කොටසක්. ඉන්ට්‍රස්ට් ගෲප් එකක්. ඉතින් මං කිව්වා මේ වැඩසටහන ඔබට ලබා දෙන අපේ අන්තර්ජාතික ලකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ වගේම මේ වැඩසටහනට මේ ඉදිරිපත් කිරීම කරන මාත් අපි මේ ස්ටේක් හෝල්ඩර් ගෲප් එකේ කට්ටිය. අපිට ඕනේ අපේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න. අපිට උනන්දුවක් තියෙනවා අධ්‍යාපනය ගැන. ඒ නිසා අපි මැදිහත් වෙලා මේ ඌනතාව පුරවන්න උත්සාහවත් වෙනවා. ඒක ගැන අපි සතුටින්
වේලාවෙදී ප්‍රකාශ කරනවා. ඊළඟට විෂය මාලාවක් තියෙන කොටස් විෂය මාලාව හරිම දුර්වලයි. ඉගෙනුම්පල ලර්නින් අවුට්කම්ස් හරියට ලියවිලා නැහැ. ලර්නින් ටීචින් මෙතඩොලොජි එක. ඒ කියන්නේ ඉගෙනුම්පල සාක්ෂාත් කරගන්නටයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම විද්‍යාව පාවිච්චි කරන්නේ. ඒ සඳහා ඉතාමත් තරණ ක්‍රම පාවිච්චි වෙන්නේ. සක්සේරු හා ඇගීම ගැලපෙන්නේ නැහැ. සක්සේරු ඇත්තෙම නැහැ. ඇගීමට තියෙන අවසාන විභාගය ඇන්ඩ්‍රොගොගි. වැඩිහිටියන් ඉගෙන ගන්න විද්‍යාව නැත්තම් කලාවට ගැලපෙන්නේ නැහැ. මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ගැලපෙන්නේ නැහැ. සක්සේරු හා ඇගීම් ක්‍රම පිළිවෙත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් ළමයි ඉගෙන ගන්නට තියෙන පෙඩගොගි එක වගේම තමයි. පෙඩගොගි එක ගැලපෙන්නේ නැතු වගේම මේ වැඩිහිටියන් උගන්වන ඇන්ඩ්‍රොගොගි කියන ක්‍රම වේදේ ගැලපෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. එහෙනම් මහා වෙනස් විය යුතු සත්‍ය රාශියක් තියෙන බව ඔබට පෙන්වා දෙන්න. එතකොට වැරදි විදිහට උගන්වනකොට හිස පුරවනකොට දැනුමින් ඇති වෙන්නේ මෙමරයිසේෂන් කල්චර් එකක්. ඒ කියන්නේ මොකද්ද? කටපාඩම් කිරීමේ සංස්කෘතිය. ඒ වගේම ගතානුගතික ඇගී. ඒ කියන්නේ අවසාන විභාග. යල් පැන ගිය ප්‍රශ්න පත්‍ර. යල් පැන ගිය ක්‍රමයේ ප්‍රශ්න හදන්නේ. දැනුම මනින ප්‍රශ්න. මේ ක්‍රම වලින් මේ ගුරු සංවර්ධන පාඨමාලා දියුණු කරන්න බෑ. අපට අවශ්‍ය වෙන්නේ ඔතෙන්ටික් ලර්නින් ඇන්ඩ් ටීචින්. කටපාඩම් කරන ඉගැන්වීමක් නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ සුතත්ත්‍ය ඉගෙනුම, ආසුතත්ත්‍ය ඇගීම, ඔතෙන්ටික් ලර්නින්, ඔතෙන්ටික් ඉවැලුවේෂන්, ප්‍රශ්න පත්‍ර වෙනස් කරලා අපට පුළුවන් මේ ගතානුගතික ඇගීම් ක්‍රම විදිවලින් විදිලා අලුත් පැත්තකට යන්න. එහෙනම් හුඟක් කලාවට පාසල් මට්ටමේ ගුරු සංවර්ධනය කෙරෙන්න කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් විදුහල්පති භූමිකාව, පාසල් විදුහල්පතිගේ භූමිකාව, රෝල් ඔෆ් ස්කූල් ප්‍රින්සිපල්. යා මැනේජර් කෙනෙක් වෙනවා. ඒක මැනේජරියල් රෝල් එකක් වෙනවා. නමුත් යා ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්නේ. යාට තියෙන්නේ පරිපාලනමය භූමිකාව, කළමනාකරණ භූමිකාවක් නෙමෙයි. එතකොට මොකද්ද වෙන්නේ? එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? පැහැදිලිවම කියන්න පුළුවන්. යා නරස්තු කළමනාකරුවෙක් වෙනකොට ඒ විදුහල්පතිගේ භූමිකාව අරහා ගුරු සංවර්ධනයේ සිදු වෙන්නේ නැහැ. ඉන් ස්කූල් ටීචර් ඩෙවලොප්මන්ට් ඉන් ස්කූල් කියන්නේ පාසල තුල ගුරු සංවර්ධන අවස්ථා ඇති වෙන්නේ නැහැ. පාසල් වේලාව තුල හෝ පාසල් පරිසරය තුල හෝ ඉන් ස්කූල් කියන්නේ ඒ වගේ. අන්න එහෙනම් ඉන් ස්කූල් ටීචර් ඩෙවලොප්මන්ට් එක ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙසායනික අධීක්ෂණය සිදු වෙන්නේ නැහැ. පන්ති කාමරවල උගන්වන ගුරුතුමන් නිරීක්ෂණය ලක් කළා. ඒගොල්ලන්ගේ ගුණද සොයාගෙන ඒවා ඒක ඇයිද දන්නවලා ඒ අය දිනු කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්ටරින් උපාධ්‍යායකරණය සිදු වෙන්නේ නැහැ. මේ සුපර්විෂන් මෙන්ටරින් කියන කාර්ය දෙක එකට සම්බන්ධයි. සුපර්විෂන් කියන්නේ අවුරුද්දකට සැරයක් දෙසරයක් කරන දෙයක්. බොහොම විධිමත් කරන දෙයක්. මෙන්ටරින් කියන්නේ තවක ගුරුතුම් සම්බන්ධව ඒක වැඩි වාර ගණනක් සිදු වෙන්න පුළුවන්. එච්චර විධිමත් කරන්නේ අවිධිමත් ස්වරූපයක් ගත්තට නිතර නිතර ඒ දෙපොළ හමු වෙනවා. උපාධ්‍යාය එයාගේ උපාධ්‍යායකරණයට ලක්ෂණ එක්කෙනත් එක්ක හමු වෙලා, ඒ කියන්නේ හැම ගුරුවරයෙකුටම උපාධ්‍යායක පත්තල ඉන්නවා මේ දෙපොළ හමු වෙලා. නිතර ඒගොල්ලන්ගේ නිරීක්ෂණ හරහා ගැටළු සාකච්ඡා කළා. උපාධ්‍යාය සංවර්ධනය කරන්න උත්සාහවත් වෙනවා. මේ සුපර්විෂන් වලුත් ඒකමයි කරන්නේ. නමුත් ඒක විටින් විට කරන්නේ අවුරුද්දකට දෙසුම් පාරක් නිසා හැම නිතරම කරන්නේ නැහැ. බොහොම විධිමත් කරන්නේ. මෙන්ටරින් කියන්නේ ඉතල අවිතිවත් වුණත් නිතර කරන දෙයක් කියලා මේ කියන්නේ. ඒ දෙකටම අමතරව පාසලට ඇවිල්ලා තියෙනවා චක්‍රලේක වලින් පාසල් පාදක ගුරු සංවර්ධන. මේකෙත් ගොඩක් අඩුපාඩු තියෙනවා. මම ඔබට පෙන්වලා දුන්නා යාවත් කාලීන වෙච්ච නැති අය ඇවිල්ලා අර හදවත බඳු ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලිය ගැන කතා කරන්න නැතුව පිටස්තර දේවල් කතා කරනවා නම් ගුරුරයාට එයින් වෙන ප්‍රයෝජනය අල්පයි කියන එකයි මම කියලා දුන්නේ. එතකොට ඉස්කෝලේ උඹක් අවස්ථා ඇති වෙන්න ඕනේ සෙල්ෆ් ලර්නින් වලට, ස්වයං ඉගෙනුමට. ළමයින්ට නෙමෙයි මේ ගුරුවරුන්ට. ගුරුවරුන්ට අවස්ථා සම්පාදනය කරන්න ඕනේ ස්වයං ඉගෙනුම සඳහා. අන්න රෝල් මොඩල්ස් ඉන්න ඕනේ, පරමාදර්ශී චරිත මේ ස්වයං ඉගෙනුමට උදව් කරනවා. ඊළඟට පිය ඔබ්සර්වේෂන් කියන්නේ සහෘදයන් නිරීක්ෂණය. කොලීජියල් ඔබ්සර්වේෂන් කියන්නේ පුළුවන් මේ පිය කියන වචනේ ළමයින්ට උගක් බලපාන නිසා ඒ සහෘදයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ආදර්ශ ඉගැන්වීම, ආදර්ශ පන්ති ගන්න පුළුවන්, ආදර්ශ ක්‍රියාකාරකම්, මොඩල් ටීචින්, ඉන්ෆෝමල් ගෲප් ඩිස්කෂන්, අවිධිමත් කණ්ඩායම් සාකච්ඡා වලට සහභාගී වෙන්න ගුරුරුන්ට අවස්ථාව දෙන්න පුළුවන්. එකම පන්තියකට උගන්වන ගුරුවරු වෙන්න පුළුවන්, එකම ශ්‍රේණියකට උගන්වන ගුරුවරු වෙන්න පුළුවන්, විවිධ ශ්‍රේණි වල එකම විෂය උගන්වන ගුරුවරුන් වෙන්න පුළුවන්. එක එක විදිහට සංවිධානය කරලා මේව ගුරුරුන්ට හමු වෙලා සාකච්ඡා කරලා ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. action research හැම ගුරුවරයෙක්ම කාර්යමූල පරීක්ෂකයෙක් විය යුතුයි.
ඒක යාගේ වෘත්තීය සංවර්ධනයේට අත්‍යවශ්‍යයි. ඒ වගේම ප්‍රත්‍යවේක්ෂණය ඕනම වැඩක් කරලා අපසට හැරලා හිතා බැලීම. ඒ වගේම best practices of other school අනිත් පාසල් වල තියෙන හොඳ පුරුදු වලින් අපට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අපි එනවා කැපවීම ගැන කතා කරලා self discipline ස්වයං විනය. ස්වයං විනය කියන එකෙන් අදහස් කරන්නේ differentiating the good from the bad and the right from the wrong. හරි දේ වැරදි දේෙන් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ දේ නරක දේෙන් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. self discipline කියන්නේ rules and regulations දාලා කරන පාලනයක් නෙමෙයි. මේවා යල්පැන ගිය ක්‍රම. නීති රීති රෙගුලාසි පනවලා බිත්ති පුරා මේවා එල්ලලා නීති රීති උපදෙස් එල්ලලා අපට ගුරුවරුන් පාලනය කරන්න බෑ. ළමයි වුණත් ඒ ක්‍රමයට පාලනය කරන්න බෑ. අපි හැමතිස්සෙම ගුරුවරුන් සම්බන්ධවත් ළමයි සම්බන්ධවත් මේ ස්වයං විනය ඇති කිරීමටයි කලමනා කරන පාර්ශවය කටයුතු කළ යුත්තේ. අපි කතා කළා එන්ඩියුරන්ස්. ඒ කියන්නේ මොකද්ද? එන්ඩියුරන්ස් කියන්නේ දරා ගැනීමේ හැකියාව. එහෙනම් සේවයේ යෙදෙන අයට මේ ක්‍රමතේ කලමනා කරන කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ක්‍රමතේට පත් වුණොත් ඒගොල්ලෝ රැකියාව හැර යනවා. අවුරුද්දක්වත් සේවය රඟව ගන්න බැහැ. ඒතරම් ස්ටාෆ් ටර්න් ඕවර් එක වැඩි. ඒ කියන්නේ සේවකයන් සේවයෙන් ඉවත් වීම වාක් වැඩි. ඒක ආයතනයට විශාල පාඩුවක්. එහෙනම් ඒ ස්ටාෆ් ටර්න් ඕවර් එක සේවකෙන් රැකියාව හැර යෑම අවම කරගන්නට හැම ආයතනයක්ම කටයුතු කරනවා. ඒ නිසා බඳවා ගැනීම වලදී ඒ රැකියාවලට ආයුධම් කරන අවස්ථාවෙම ඒගොල්ලන්ට කොයිතරම් දුරට ක්‍රමතේ පාලනය කරගන්න පුළුවන්ද කියන එක විමසනවා. බටහිර රටවල් වලට ඒ තත්ත්වය තිබුණත් ඇගිනිර ලෝකේ ජීවත් වෙන අපි බොහෝ දුක් ගැහැට විඳලා ඉදිරියට ගියපු අපි මේ දරා ගැනීමේ හැකියාවෙන් ඉදිරියෙන් ඉන්න බව ඉදිරියෙන් ඉන්න බව අවසාන වශයෙන් ඔබට ප්‍රකාශ කරමි. අදර නිමිත කතාව අවසන් කරනවා. අසන් සිටි ඔබ සැමට ස්තුතියි. බොහොම ස්තුතියි දේශමාන්‍ය ආචාර්ය අයියල් කෙනගේ මැත්තමේනේ. ඔබගේ අත්දැකීම් පරණතිය මුසු කරමින් කැපවීමෙන් සහ හැකියාවෙන් සන්නද්ධ ගුරු පරපුරක් 21 වන සතවර්ෂයෙන් ගොඩනැගීමට ඔබ කරන මේ ජාතික මෙහෙවරට මුළු ජාතියෙන් ප්‍රණාමය මතු දිනක පුද කරනු ඇත. ඇත්තටම ගුරුවරයා කියන්නේ දර පරපුරකට ආලෝකය සපයන කෙනෙක්. දරුවන්ගේ අන්ධකාරය දුරු කරමින් ඔවුන් අනාගත ලෝකයට ගෙන යාමේ නියමවන්නේ ගුරුවරයා. එහෙත් අද අවාසනාවකට ජාතියේම ගුරු පරපුර අන්ධකාරයේ අතගාන තත්වයකට පත් වෙලා ඉන්නවා. මේ අන්ධකාරයේ අතගාන ගුරු පරපුරට ඥායත දිශාන්තය පෙන්වමේ මහා සයුරිතින් නැවකට ප්‍රදීපාගාරයක් කෙසේ ක්‍රියා කරන්නේද ඒ ආකාරයෙන්ම මම්පෙත් පෙන්නමින් දේශමාන ආචාර්ය අයල්ගිනිගේ මෙත්තමේනි ඔබ කරන මේ කාර්තවේ තුල ගුරුවරයා තුල සිල්ලර ඉලක්ක වෙනුවට දරු පරපුරක් සුවපත් කරන ආකල්ප කැපවීම හැකියාව ඔවුන් තුළට ගලා එන නොඅනුමානයි. ගුරු පරපුරක වගකීම ඔවුන් තුළ තිබිය යුතු ස්වයං විනය ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව සාර්ථක ගුරු භූමිකාව සඳහා අත්‍යවශ්‍යයි. ගුරුවරයාගේ භූමිකාව සංවර්ධනය කර ගැනීම සඳහා කාර්යමූල පරිවේෂණ ප්‍රත්‍යවේක්ෂණ ඔස්සේ තමන්ගේ ගුරු පෞරුෂය සන්නද්ධ කරමින් තමන්ගේ වෘත්තිකභාවය ශක්තිමත් කරමින් මනා ගුරුවරයෙක් ලෙස 21 වන සියවසට උචිත පරිදි හැඩගැසීමට මේ දේශන මාලාව මහා ඖෂධයක් වන නොඅනුමානයි. පරමාදර්ශී ගුරු භූමිකාවක් තුළ ඔබ මුළු සමස්ත ජාතියේම ගෞරවයට පත්වෙච්ච ගුරු පියෙක් ලෙස ගුරු මවක් ලෙස ඔබගේ මෙහෙවර ඉටු කිරීම සඳහා මේ දේශන මාලාව තුළ ඔබ ලබා ගන්නා දැනුම ඔබ වර්ධනය කරගන්නා ආකල්ප අතිශය තීර්ණාත්මක වනු ඇත. එබැවින් මේ දේශන මාලාවට නැවත නැවත සවන් දෙමින් මේ හරිසාරය ඔබගේ ජීවිතයට උකහා ගනිමින් මුළු දරු පරපුරම සුවපත් කරමින් ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම මේ ජාතික මෙහෙවරට සම්බන්ධ වෙමින් මහා වෘක්ෂන් ගොඩනැගීමට මුදුන් මුල් තියෙන අරටුවක් තියෙන මහා වෘක්ෂන් බවට මේ අපේ ගුරු පරපුර ගොඩනැගීම සඳහා
දේශමාන ආචාර්ය අයියලගෙනගේ මැතුමේනි ඔබ කරන මේ ජාතික මෙහෙරටත් මුළු මාතෘභූමියේම කෘතඥතාවය පුද කර සිටිනවා. බොහොම ස්තුතියි.